හැමදිනාටම තෙරුවන් සරණයි අද 2020 වර්ෂයේ ජූනි මාසයේ 4 වෙනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව වේලාවෙන් උදැසන 9ට ආරම්භ වෙන අභිධම්මත් ප්‍රදීපිකා ග්‍රන්ථය අලලා කරන සාකච්ඡාවකටයි අපි එකතු වෙන්නේ අපි සියල්ලටම පළමුව අපි තෙරුවන් නමස්කාරය කරලා මේ සාකච්ඡාව ආරම්භ කරමු नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं धम्मं संघं नमस्सामि नहीं हम दिनांक तेरुवन सरणाई අභිධම්ම පිටකයට පිටකේ හදෑරීම සඳහා අවශ්‍ය කරන මූලික කොටස් හඳුනා ගැනීමයි අපි කරන්නේ මේ අභිධම්මත් ප්‍රදීපිකා පොත ආශ්‍රයෙන් ඉතින් ඒකේදී අපිට බොහෝ දේවල් සාකච්ඡාවට ගන්න ඒ වගේම ඉගෙන ගන්න තියෙනවා ඒක මුලක් ප්‍රයෝජනවත් වෙනවා ඉදිරියේදී අභිධර්මයේ හදෑරීම සඳහා අපි පසුගිය සතියේදී සාකච්ඡා කළා අරූපාවචර සිත් පිළිබඳව අරූපාවචර සිත් අපි කිව්වා ගණනක් හැටියට ගත්තොත් 12ක් තියෙනවායි කියලා ඒ ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන මේව සංඥානාසඤ්ඤායතන කියන කුසල් විපාක ක්‍රියා කියන ඒ තුන්වරට එකක හතර ගාන කුසල් සිත් හතරයි විපාක සිත් හතරයි ක්‍රියා සිත් හතරයි වශයෙන් ඒ සිත් 12ක් ගැන අපි සාකච්ඡා කළා. එතකොට අපි මෙතෙක් කල් සාකච්ඡා කරපු කොටස් බැලුවොත් අපි කාමාවචර සිත් 54ක් ගැන සාකච්ඡා කළා. ඊළඟට රූපාවචර සිත් 15ක් ගැන සාකච්ඡා කළා. ඊළඟට අරූපාවචර සිත් 12ක් ගැන සාකච්ඡා කළා. මේ සිත් වලට අපි කියනවා ත්‍රි භූමික සිත් කියලා. ඒක හේතුව තමයි කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය හැටියට ඒ භූමි තුන නිසා අපි කියනවා ඒ ත්‍රි භූමික සිත් කියලා අපි ඒ විදිහට හඳුන්වනවා. එතකොට දැන් ඉතින් එහාට ගිය සිත් කොටසක් තියෙනවා. ඊටත් වඩා විශිෂ්ට ගණේ එමත් නැත්නම් සියුම් වූ සිත් කොටසක් තියෙනවා ඒ ටික තමයි අපි අද ඉගෙන ගන්න උත්සාහ කරන්නේ ඒ තමයි ලෝකෝත්තර සිත් අපි භූමි වශයෙන් සඳහන් කරනකොට කිව්වා කාම භූමිය රූප භූමිය අරූප භූමිය ලෝකෝත්තර භූමිය කියලා එතකොට දැන් අපි අර මුලින් කිව්ව භූමි තුනේ සිත් පිළිබඳව අපි කතා කරා අපිට යම්කිසි අවබෝධයක් තියෙනවා දැන් අද අපි කතා කරන්නේ මේ හතරවෙනි භූමිය හැබැයි මේ හතරවෙනි භූමිය සත්වයන් උපදීන සත්‍යයන්ගේ පැවැත්මක් තියෙන සත්‍යයන් චුති වෙන ආකාරයේ භූමියක් නෙමෙයි මේක විශේෂ වූ භූමියක් ඒක සිතේම ස්වභාවයෙන් හින්ද තමයි ඒ අර ත්‍රි භූමික නැත්තම් ඒ අර ලෞකික වෙච්ච කාම භූමි රූප භූමි අරූප භූමි කියන තුනෙන්ම ඉවත් වෙලා ඉහළට සිත ඔසවා තබන භූමිය තමයි මේ ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ එතකොට දැන් මෙතන සඳහන් වෙනවා පංච උපාදාන ස්කන්ධයේ සංඛ්‍යාත ලෝකේනොත් ඒ වගේම කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන ලෝකත්‍රය නැත්නම් තුන් ලෝකෙම්ම ඊතර කරන අර්ථයෙන් තමයි මේ ලෝකෝත්තර කියලා මේ සිත් වලට නම් කරලා තියෙන්නේ. ඒ හින්දා තමයි මේකට ලෝකෝත්තර කියලා කියන්නේ. දැන් ලෝකයේ පැවැත්මට උපකාර කරන්නේ මොනවද? ඒ කියන්නේ මේ සංසාර ගමනට උපකාර කරන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන ලෞකික සිත්. ඒ වගේම දැන් මේ කුසල් වශයෙන් ගත්තොත් අපිට හම්බ වෙනවා කාමාවචර කුසල් කියලා කොටසක් හම්බ වෙනවා ඊට පස්සේ රූපාවචර කුසල් කියලා කොටසක් හම්බ වෙනවා අරූපාවචර කුසල් කියලා කොටසක් හම්බ වෙනවා. ඒ සියල්ලෙම වෙන්නේ අපතුල තියෙන ක්ලේශයන් තදංග සහ විස්කම්බන වශයෙන් අකුසල නැත්නම් අකුසල ධර්ම ප්‍රහාණය කරන එක තමයි එතනින් වෙන්නේ. අපි කිව්වා සාමාන්‍ය කුසල් සිතක් ඇති වෙන අවස්ථාවකදී තදංග වශයෙන් උත් ඒ වගේම ධ්‍යාන මට්ටමට යනකොට විස්කම්බන වශයෙන් උත් ඒ අකුසල
ප්‍රහාණය කිරීමේ හැකියාවක් මේ සිත්වල තියෙනවා කියලා. ඒ වුණත් හැබැයි මේ සිත්වලට නැහැ මේ සංසාරයෙන් එතර කරන්න පුළුවන් ශක්තියක් මේ සිත්වලට නැහැ. එතකොට මේ ලෝකෝත්තර සිත් ගත්තොත් එතනදී මේ සිත් හතරක් එමත් නැත්නම් මාර්ග සිත් වශයෙන් උපදින සිත් හතරක් ඉපදිලා ඒ අකුසලයෙන් අකුසල ධර්මයන් ඒ අවස්ථාවලදී ඒ ප්‍රමාණයන්ගෙන් සමුච්ඡේද වශයෙන් එහෙම නැත්නම් යම් යම් වූ අකුසල ධර්මයන් සමුච්ඡේද වශයෙන් ඒ අවස්ථාවලදී ප්‍රහාණය කරනවා. ඒ ප්‍රහාණය කරනවා කියන තැනින්ම කරන්නේ මේ ලෝක තුنين ඈතර කරමල මේ සසලින් ඈතර කරලා නිවනට පමුණවලා ඊට පස්සේ ඊට අනතුරුව මේ ඵල සිත් වලට අනතුරුවම ඵල සමන් මාර්ග සිත් වලට අනතුරුවම ඵල සිත් උපදවලා ඒක අපි කිව්වර ක්ලේශ ප්‍රහාණේ අවස්ථා හතරක් ඒ තමයි තදංග ප්‍රහාණේ විස්කම්මන ප්‍රහාණේ සමුච්ඡේද ප්‍රහාණේ පටිපස්සද්දි ප්‍රහාණය කියලා. එතකොට මේ අපි තදංග ප්‍රහාණේ විස්කම්මන ප්‍රහාණේ කියන ඒවා අපි දන්නවා කාමාවචර කුසල සිත්තුමුත් ඒවා වගේම ධ්‍යාන සිත්තුමුත් රූපාවචර අරූපාවචර ධ්‍යාන වලිමුත් මේ විස්කම්මන ප්‍රහාණය සිද්ධ වෙනවා. එතකොට මේ මාර්ග සිත් කියලා කියන කොටසෙන් කියන්නේ මේ ලෝකෝත්තර සිත් කියන ගණයට වැටෙන මේ මාර්ග සිත් වලින් කියන්නේ සමුච්ඡේද ප්‍රහාණයක් කරා. ඒ කියන්නේ අකුසල ධර්ම නැවත නූපදින විදිහට ප්‍රහාණය කිරීමක් තමයි මේ මාර්ග සිත් වලින් කරන්නේ. ඊට පස්සේ ඵල සිත් වලින් කරන්නේ අපි අර කලින් කිව්වා වගේ පටිපස්සද්ධි ප්‍රහාණය. ඒ කියන්නේ එතනදී ඇත්තටම කෙලෙසුන්ගේ නැසීමට වඩා අර කෙලෙසින් නැසා ඇති වූ විඩාව සංසිඳුවා ගැනීම තමයි පටිපස්සද්ධි ප්‍රහාණය වශයෙන් හඳුන්වන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි මේ මාර්ග සිත් සහ ඵල සිත් කියන කොටස් දෙක මේ ක්ලේශ ප්‍රහාණය වශයෙන් ඉදිරිපත් වෙන්නේ. එතන සමුච්ඡේද ප්‍රහාණයත් ඒ වගේම පටිපස්සද්ධි ප්‍රහාණයත් තමයි පිළිවෙලින් මාර්ග සිත් සහ ඵල සිත් වලින් කෙරෙන්නේ. එතකොට මේ ලෝකෝත්තර සිත් ගත්තාම දීර්ඝ වශයෙන් උත්තර කරනවා කෙටි වශයෙන් උත්තර කරනවා. අපි කෙටි වශයෙන් සලකා බැලුවොත් ඒ ලෝකෝත්තර සිත් අටක් අපිට නම් කරන්න පුළුවන්. අපි අර අරූපාවචර සිත් 12ක් කිව්වා වගේ ලෝකෝත්තර සිතුත් අපිට අටක් කියලා ගණනකින් පෙන්වන්න පුළුවන්. මේ අට හැදෙන්නේ මාර්ග සිත් හතරකිනොත් ඵල සිත් හතරකිනොත්. ඒතර මාර්ග සිත් හතරක් තියෙනවා ඵල සිත් හතරක් තියෙනවා. අර අපි කිව්වනේ ඔය කෙටි ක්‍රමයට කියලා දීර්ඝ ක්‍රමයට කිව්වොත් තියෙනවා ලෝකෝත්තර ධ්‍යාන සිත් වශයෙන් ගන්නකොට 40කට මේ 8 බෙදිලා යනවා. අපි ඒක පස්ව සාකච්ඡා කරමු. දැන් අපි ලෝකෝත්තර සිත් 8 කොහොමද කියලා මේ නාමික විදිහට පොඩ්ඩක් හඳුනා ගන්න බලමු. ලෝකෝත්තර සිත් 8 හඳුන්වන්නේ මේ ආකාරයෙන්. ඒ කියන්නේ මාර්ග සිතත් ඵල සිතත් වශයෙන් තමයි මේ කොටස් අපි හඳුනා ගන්න. ඒක පළමු වෙනියටම අපිට දැන් ලැබෙන ලෝකෝත්තර සිත තමයි සෝතාපට්ටි මග්ග සිත නැත්නම් සෝතාපට්ටි මාර්ග සිත. මේක පළමු වරට නිවන් මාර්ගයට පැමිණෙන ආර්ය මාර්ග කුසල් සිත හැටියට තමයි අපි හඳුනා ගන්න ඕනේ මේ සෝතාපන්න මාර්ග සිත කියන එක. මෙතන තමයි පළමුන වරටම නිවන් මාර්ගයට පැමිණෙන්නේ. එතකොටදී එයින් අනතුරුවම තියෙන සිත තමයි සෝතාපට්ටි ඵල සිත. සෝතාපත්ත මග්ගසිතින් සමුච්ඡම් ඇතම් ක්ලේශයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. සෝතාපත්ත ඵලසිතින් අර පටිපස්සද්දි ප්‍රහාණය කියන දේ සිද්ධ වෙනවා. ඊළඟට තමයි ඊළඟ අවස්ථාව. ඒ තමයි සකදාගාමි මග්ගසිත. එතෙන්දි වෙන්නේ මේ එක්වරක් කාම භවයට පැමිණෙන්න ආර්ය මාර්ග කුසල්සිත කියලා කියනවා. ඒකයි මේ සිත ලැබූ යෝගී කාම භවයට පැමිණෙන්නේ එක්වරක් කියලා තමයි හඳුන්වන්නේ සකදාගාමි කියන එක. ඊළඟට සකදාගාමි ඵලසිත. ඊට පස්සේ අනාගාමි මග්ගසිත එතුන්දි කියන්නේ නැවත කාම භවයට පැමිණෙන්නේ නැති. ඒ කියන්නේ ආගාමි කියන එකයි අනාගාමි කියන්නේ නැවතත් මේ කාම භූමියට කාම භවයකට පැමිණෙන්නේ නැහැ කියන අර්ථය. ඒ කුසල් සිත තමයි අනාගාමි මග්ගසිත කියන්නේ.
ඉන්න අනුතුරුම ලැබෙනවා අනාගාමී ඵලසිත ඒ පටිපස්සද්ධි ප්‍රහාණය ලැබෙන සිත. ඊළඟට මේ අරහත් මග්ගසිත මාර්ගසිතකින් අවසාන සිත තමයි මේ අරහත් මාර්ගසිත. එතනදි වෙන්නේ සියලුම කෙලෙස් නසලා අරහත් භාවයට පත්වන කුසල් සිත තමයි ඒ අරහත් මග්ග සිත කියලා කියන්නේ. ඒ තමයි ආර්ය භාවයේ උපරිම මට්ටමට යනකොට කෙලෙස් ප්‍රහාණය උපරිම මට්ටම. ඊට පස්සේ ඊට අනතුරුවම පහළ වෙනවා අරහත් ඵලසිත. ඉතින් ඔය අට තමයි ලෝකෝත්තර සිත් අට හැටියට අපිට හඳුනා ගන්න තියෙන්නේ. අපි ඊළඟට තව පොඩ්ඩක් ඊගෙන කතා කරොත් මේ මාර්ගසිත හතර ලෝකයෙන් එතර කරවන නිසා අපි කියන ලෝකෝත්තරයි කියලා. ඒ වගේම මේක නිවනට පමුණවන අංගයෙන් අංගයන්ගෙන් යුක්තයි. නිවනට පමුණවන යම්කිසි අංගයන්ගෙන් යුක්ත හින්දා අපිට ඒකට මාර්ගය කියලා කියනවා. ඊළඟට මේකින් වෙන්නේ අකුසල් ප්‍රහාණයක් හින්දා එතන ඒ සිත කුසල සිතක් හැටියට හඳුන ගන්නවා. එතකොට මේ සිත් හතරම තියෙන ගුණ තමයි මේ ලෝකයෙන් එතර කරවන ගතියක් තියෙනවා. ඊට පස්සේ නිවනට පමුණවන අංගයන්ගෙන් යුක්ත වූ ගතියක් තියෙනවා. ඒ වගේම මේකේ කුසල ගතියක් තියෙනවා. මොකද අකුසල් දුරු කරන නිසා. එතකොට මේ මග්ග කියන එකෙන් අදහස් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මේ මග්ග කියලා කියන්නේ. එතකොට සියලුම දුක්වල නැවත ඉපදීමක් නොමැතිවම නිරෝධයට, එහෙම නැත්නම් අනුත්පාද නිරෝධයට එන පිළිවෙල තමයි, නැත්නම් පිළිවෙත තමයි, ප්‍රතිපත්තිය තමයි මේ මාර්ග සිත්වල යෙදෙන්නේ. ඒ කියන්නේ මාර්ග අංගයන් හැටියට යෙදෙනවා අටක්. ඒ මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග අට. මේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා නම් කරන්නේ ඇත්තටම එතකොට මේ මාර්ග අංග අට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එතකොට මේ අටම එක ක්ෂණයක එකම සිතක නිර්වාණය අරමුණු කරගෙන පහළ වෙනවා. එතකොට මේ අට දෙනාගේ එකතුවට අපි කියනවා මාර්ගය කියලා. මේ අට දෙනාගේ එකතු වීම එක ක්ෂණයක එක සිතක පහළ වෙනකොට අපි කියනවා එතන මාර්ගය කියලා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොච්චර වතාවක් එක පුද්ගලයෙක්ගේ సంతානෙ ඇති වෙන්න පුළුවන්ද? හතර වරක් පමණයි. ඊට වැඩිය උපදින්නෙත් නැහැ, අඩු උපදින්නෙත් නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ අරහත් භාවයට පත්වන යෝගීකගේ මේ මාර්ග සිත් ඉපදීම වෙන්නේ අවස්ථා හතරක. හතර වතාවයි මේ මාර්ග සිත් පහළ වෙන්නේ. එතකොට මේ ඒ අවස්ථාවලදී සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය විය යුතු කෙලෙස් ඒ අවස්ථාවලදී පහ කරමින් තමයි, නැත්නම් ප්‍රහාණය කරමින් තමයි මේ මාර්ග සිත් උපදී. එතකොට මේ මාර්ග සිත්තර තියෙන කෘත්‍ය හතරක්. මෙන්න මේක පොඩ්ඩක් තමන්ට පොලයක් තියෙනවා නම් ලියාගත්තත් කමක් නැහැ. පොතක් තියෙනවා නම් ඒක හයිලයිට් කරගත්තත් කමක් නැහැ. මෙන්න මේක තමයි මේ මාර්ග සිත කරන, නැත්නම් මේ මාර්ග සිත හතරෙන් කෙරෙන කෘත්‍ය. ඒ කෘත්‍ය හතරක් තියෙනවා. එකක් තමයි දුක්ඛ සත්‍ය පිරිසිදු දැනීම. දෙවන කෘත්‍ය තමයි සමුදය සත්‍ය පහ කිරීම. තුන්වෙනි එක තමයි නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂව දැනීම. හතරවෙනි එක තමයි මාර්ග සත්‍ය වැඩීම කියන හතර. එතකොට දුක පිරිසිද දකින්න එක, සමුදය සත්‍ය පහ කරන එක, නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන එක, මාර්ග සත්‍ය වඩන එක කියන එක තමයි මේ සිත් වලින්, මේ මාර්ග සිත් වලින් කෙරෙන්නේ. මෙතනදි හොඳ උපමාවක් දීලා තියෙනවා. ඒ තමයි දැන් තෙල් පහනක් දැල්වනකොට ඒ තෙල් පහන දැල්වන වෙලාවේ මොකද්ද වෙන්නේ? ඒක පහන් වැටිය. නැත්නම් ඒ තිරේ දැවෙනවා. ඒ තිරේ දැවෙනකොට අන්ධකාරයට මොකද වෙන්නේ? අන්ධකාරය නැසෙනවා. එතකොට ආලෝකය පැතිර යනවා.
තෙල් වලට මොකද වෙන්නේ තෙල් ෂේ වෙනවා එන්න ඒ ආකාරයෙන් මේක බලනකොට කියනවා මේ මේ කෘත්‍ය හතර ඉවිවි කියන්නේ ඉස්සල්ලත් නෙවෙයි පස්සෙත් නෙවෙයි ඒ ෂණයම ඒක ක්ෂණයකදීම මේ හතරම සිද්ධ වෙනවා තෙල් පහනේ මේ හතරම සිද්ධ වෙන එකම ෂණයේ පහන් වැටිය දැවෙනවා අන්ධකාරයෙන් නැසෙනවා ආලෝකෙ පැතිරී යනවා තෙල් ටික ෂේ වෙනවා මයික් ඔෆ් කරගන්න මයික් ඔෆ් කරගන්න හොඳයි එතකොට දැන් මෙතනදී මේක උපමා කරන්නේ මේ මාර්ග සිතේ තියෙන ගති ලක්ෂණ වලට ඒ කොහොමද කරන්නේ මේ මාර්ග සිතේ දෙන ප්‍රඥාව කියන චෛතසිකය ප්‍රඥාව චෛතසිකය කියනකින් ඒ ප්‍රඥා චෛතසිකින් ඒකක් ක්ෂණිකව කෘත්‍ය හතරක් කරනවා අර පහනේ ආලෝකය වගේ ඒ මොනවද මේකද කියනවා මේ පහන් කියන්නේ මේ ප්‍රදීපේ පහන් වැටිය දවනවද ඒ වගේම මේ මාර්ග ඥානය කියන එකෙන් දුක්ඛ සත්‍ය පිළිසිඳව දැනගන්නවා අඳුර නැසෙනවද අර පහනෙන් ඒ වගේම සමුදේ සත්‍ය නැසනවා එහෙම නැත්නම් දුරු කරනවා ඒ වගේම අර පහනේ එළිය පැතිරෙනවද ඒ වගේම මේ මාර්ගයේ වැඩිම සිද්ධ වෙනවා අර තෙල් අඩු වෙනවද ඒ පහනේ තෙල් ෂය වුණාද ඒ වගේම මේ කෙලිසුන්ගේ ගෙවීම නම් නිරෝධ සත්‍ය අරමුණු ගෙවීමට පත්‍ය වෙච්ච නිරෝධ සත්‍ය කියන එක අරමුණ වශයෙන් සාක්ෂාත් කරනවා එතකොට මේක සාක්ෂාත් කරන්නේ නිර්වාණය එතකොට මේ සිතේ අරමුණ වෙන්නේ නිර්වාණයයි එතකොට මේ හතරට කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියනවා එතකොට දුක කියන එක පිරිසිඳ දකිනවා සමුදය ප්‍රහාණය කරනවා මාර්ගයේ වඩනවා නිර්වාණය සාක්ෂාත් කරනවා ඔන්න ওই ටික තමයි මේ කෘත්‍ය හතරේ තියෙන්නේ එතකොට මේ අපි සාමාන්‍යයෙන් හඳුන්වනකොට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය හින්දා අපි කියනවා දුක පිරිසිඳ දකිනවා සමුදය සත්‍ය පහ කරනවා නිරෝධ සත්‍ය එනැත්තන් නිර්වාණය ප්‍රත්‍යක්ෂව දැනගන්නවා ඒ වගේම මාර්ග සත්‍ය කියන එක වඩන. එන්න ඔය කෘත්‍ය හතර තමයි මේ මාර්ග සිත් වලින් කරන්නේ. ඒ කෙරෙනකොට මෙතෙන්දී අර ක්ලේශ ප්‍රහාණය ඒ අවස්ථා අනුව සිද්ධ වෙන බවත් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට මේ අපි කලින් කිව්වා වගේම මේ මාර්ග චිත්තයෙන් කෙලෙස් නැසන නිසා අපි ඒක කුසල් වශයෙන් දැනගත යුතුයි. ඒකට කුසල් සිත්. මේවත් කුසල් සිත්. ලෝකෝත්තර කුසල් සිත් හැටියට කියන්නේ එතකොට මේ මාර්ග සිත් හතර. මේ මෙතෙන්දී මේ මාර්ගයට එහෙමත් නැත්නම් මේ මාර්ග සිත් පහළ වෙනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් එක්ක සම්ප්‍රයෝග ලක්ෂණ කියන්නේ මිශ්‍ර කියන්නේ සම්ප්‍රයෝග ලක්ෂණ කියලා කියන්නේ එකට හටගෙන එකට නැති වෙන එකම අරමුණක පීඩා සිටින කියන අර්ථයෙන් නැත්නම් සතර සම්ප්‍රයෝග ලක්ෂණ කියන එකම වස්තුවක් මත පීඩන කියන අර්ථයෙන් තමයි මේ හතර ආකාරයෙන් එකට හට ගන්නවා එකට නැති වෙනවා එකම අරමුණක පීඩා සිටිනවා ඒ වගේම එකම ස්ථානයක තමයි හටගන්නේ කියන අර්ථයෙන් අපි කියනවා සතර සම්ප්‍රයෝග ලක්ෂණ කියලා එතකොට මේ ලක්ෂණයන්ගෙන් යුතුව මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් හා මිශ්‍රව මේක නිවන් මාර්ගයේ ලැබෙන හින්දා මේ මාර්ගයට මිශ්‍රක මාර්ගය කියලා කියනවා. ඒ මේ මාර්ගසිත ඇති වෙන අවස්ථාවේ. එතකොට ඊට කලින් මොකද වෙන්නේ? මේක එකපාරම ලැබෙනවද මේ මාර්ගසිත? එහෙම එකපාරම ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඊට කලින් කළ යුතු දේවල් තියෙනවා. ඒ කොහොමද අපි නිර්වාණය ලබන්න අවශ්‍යතාවයෙන් නිසා ඒක ඒ කිව්ව සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වෙන වෙනම වැඩිවීමක් සිද්ධ වෙනවා. එහෙම වෙන්වෙන් වඩලා එතෙන්ද කියනවා මේ විවට්ටපාද කියලා. විවට්ටපාද පූර්ව භාග ප්‍රතිපත්තිය. විවට්ටපාද කියලා කියන්නේ අපි දන්නා වට්ට කියලා කියන්නේ සංසාර වටේට තමයි සංසාර වෘතේ නැත්තම් මේක හරියට සර්කල් එකක් වගේ. නැත්තම් මේක චක්‍රයක්.
ඉපදෙන පවතින මැරෙන ඉපදෙන ජීවත් වෙන මැරෙන වගේ ආදී වශයෙන් නැවත ඉපදෙන නැවත ජීවත් වෙන නැවත මැරෙන වගේ චක්‍රයක් තියෙනවා. මේ චක්‍රයට තමයි වට්ටය කියලා කියන්නේ සංසාර වට්ටය කියලා කියන්නේ. විවට්ට කියලා කියන්නේ සංසාරයෙන් වට්ටෙන් අයින් වෙන. අයින් වීම සඳහා මේ මාර්ගසිත 15 වෙන්න කලින් ඊට කලින් කලියොතු වැඩ කොටසක් තියෙනවා. අපි ඒ කොටසට කියනවා පූර්ව භාග ප්‍රතිපත්තිය කියලා. නැත්නම් පූර්ව භාග ප්‍රතිපදාව කියලා කියනවා. එතකොට අන්න ඒක ලෞකික මාර්ගයක්. ඒක ලෝකෝත්තර ගණයට ඇවිල්ලා නැහැ තාම. ඒක අර නිකන් දිනු වෙමින් යන මාර්ගයක්. ඒකේ අරමුණ වෙන්නේ අවසානයේදී ලෝකෝත්තර මාර්ගයට පිවිසීම. එහෙනම් නැත්නම් ලෝකෝත්තර මාර්ගසිත ඇති කර ගැනීම. එතකොට මේ දීර්ඝ කාලයක් පුරාම දාන දීලා යම් කිසි භාවනාවක් කරලා මේ සිතේ තියෙන බොල් කෙලෙස් ටික 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 අර ඝන කෙලෙස් පොඩ පොඩ තුනී කරගෙන ඇවිල්ලා එහෙනම් පුතක්ජන මට්ටමින් ඇවිල්ලා ඒ මේ කුසල් රැස් කරනවා. ඒ කුසල් රැස් කරන්නේ මේ පූර්ව භාග ප්‍රතිපත්තිය හැටියට. ඊට පස්සේ මේ පූර්ව භාග ප්‍රතිපත්ති වලින් කෙරෙන්නේ මොකද මේ සංසාරයට උපකාර කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ අපි කුසලයේ කියලා කියන්නේම සැප විපාක ගෙන දෙන අර්ථයෙන් තමයි කුසල් කියලා කියන්නේ. එතකොට මේ පිනක් කරනකොටත් ඒක සැප විපාක ඇති කර කර සැප විපාක කොයි විදිහටද ලැබෙන්නේ? ප්‍රතිසන්දි වශයෙන් ලැබෙනවා, ප්‍රවෘත්ති වශයෙන් ලැබෙනවා. එහෙම එහෙම යනකොට ඒ වගේ කෙරෙන්නේ මේ වට්ටපාද කුසල කර්මය. වට්ටපාද කියලා කියන්නේ මේ සංසාරේ ත්‍රම යොමු වෙන කුසල කර්ම තමයි කරන්නේ. හැබැයි මේක මේ සැපගෙන දෙන ක්‍රියා. සැපගෙන දෙන කුසල කර්ම. ඊට පස්සේ මෙහෙම කරන කාලේ වුණා මේ කරන දාන සීල කියන මේ ලෞකික කාමාවචර කුසල කරනවා නම් කරන අවස්ථාවෙත් අපි යම් කෙනෙක් ඒක නිවන් ප්‍රාර්ථනා කරලා කරනවා නම් එතකොට ඒ කුසල ධර්මයන් අපි කියන උපනිශ්‍රේ වෙනවා. එහෙමත් නැත්නම් මූලික වෙනවා මේ අවසාන වශයෙන් ඇති වෙන මේ මාර්ගසිත නැත්නම් මේ නිර්වාණ අවබෝධ කිරීම සඳහා. ඒක නිසා මෙතනදි කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වට්ටපාද එහෙම නැත්නම් සංසාරයේදී සැප විපාක ලබා දෙන කුසල කර්මයක් කළත් එතනදී නිර්වාණය පතලම එතකොට ඒ කුසල කර්මය කරන්න ඕනේ කියලා කියනවා. එහෙම කරන පුද්ගලෙක් අපි හිතමු දැන් මේ ආර් මාර්ගය ලබන්න කැමති පුද්ගලෙක් කරන්න ඕනේ දේවල් තමයි දැන් බොහෝ සෙයින් මේ කුසල ධර්ම වඩන්න ඕනේ. මේ සංසාරයේ පුරාවටම කුසල ධර්ම වඩන්න ඕනේ. වඩනකොට මේකෙදි කියනවා යටත් පිළිසෙන් කල්ප ලක්ෂයක් මුළුල්ලේ දාන සීල සුචරිත ඒව පුරන්න ඕනේ. ඊට පස්සේ එහෙම ඒව දියුණු කරලා ඊට පස්සේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහ හොඳට වඩන්න ඕනේ. ඊට පස්සේ කෙලෙ එහෙම වඩනකොට වෙන්නේ මොකද්ද? කෙලස් තුනී වෙන ගතිය තමයි එකෙන් වෙන්නේ. එහෙම මාර්ගයක ඇවිල්ලා, ඒ කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාවක ඇවිල්ලා කෙලස් තුනී කරගත්තේ නැති පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේලා හම්බ වුණත් ඒ විදිහට මාර්ගඵල අධිගමයකට පත් වෙන්න බැරි වෙනවා කියලා මෙතනදි සඳහන් කරනවා. ඒක නිසා මේ කුසල ධර්මයන් පූර්ව භාග කුසල නැත්නම් පූර්ව භාග ප්‍රතිපත්තිය යෙදিলা කෙනෙක් තමන්ගේ සිත දියුණු කරමින් පවතින්න ඕනේ. එහෙම ආයත තමයි බුදුරජාණන් වහන්සේලාගේ මේ ඇහැට හමු වෙන්නේ. බුදුරජාණන් 15 වූ කාලෙක හරි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් බලලා පිහිට වෙන හැටි. ඒ කියන්නේ ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච පුද්ගලයින්ට බුදුරජාණන් වහන්සේ ගිහින් ඒ ඉන්න තැනකට ගිහිලා පිහිට වෙන ගතියක් තියෙනවා. ඒ බුදුවැසට අහු වෙන්නේ අර විදිහේ පූර්ව ප්‍රතිපදාව වඩලා මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වඩපු පුද්ගලයින්ව තමයි ඒ ඇසට අහු වෙන්නේ. ඉතින් මෙතනදි කියනවා දැන් බුදුරජාණන් වහන්සේ
ඉන්න තැනට මේ ඒ ගඳ කුටියට සමීපයේම හිටියා. ඒ විදිහට තමන් කලින් කරපු පින් නැති කට්ටිය, පෙරම්පුරලා නැති කට්ටිය බුදු ඇසට හමු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මේකේ අර නොපමාව කුසල් දහම් රස කරන්න ඕනේ මේ මාර්ගයට පිවිසෙන්න නම්. ඉතින් එහෙම පෙරම් පුරපු ඒ වගේම විපාකාවරණය මිරිච්ච, අපි දන්නා විපාකාවරණය කියන්නේ ඒ කියන්නේ දැන් ඔය අපි හේතු සතර පාය වගේ තැනක ඉපදිලා නැත්තම් ඒව තමයි විපාකාවරණය කියන්නේ. එතකොට ඒ වගේ මිදිලා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා ලැබුවත් මදි, එයා ආනන්තර්දී අකුසල කර්ම කියලා කියන අර කර්මාවරණයෙන් තොර වෙලා. මොකද ආනන්තරි පාප කර්මයක් කරා නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අභියසට ගියත් ඒ උපදෙස් ගත්තත් එයාට මේ මාර්ග ඵල ලැබෙන්නේ නැති බව අපි දන්නවා. ඉතින් එතකොට ඒ වගේම ක්ලේශාවරණය කියලා කියන්නේ රාජ්‍ය සම්පත් ආදී වූ භවභෝග සම්පත් වලට ඇලී ගලී වාසය කිරීම කියන ක්ලේශාවරණයක් නැත්තම් සම්මා දිට්ඨියේ පිහිටලා හොඳ ප්‍රදේශයක සුදුසු ප්‍රදේශයක වාසය කරලා සත්පුරුෂයන් පඬිතීන් වාසය කරලා මේ සද්ධර්මය අහලා ඊට පස්සේ නොපසුබට වීර්යෙන් ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර මේ සප්ත විසුද්ධි, ඒ කියන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විමුක්ති කියන විසුද්ධීන් හය උපදවාගෙන ඊට පස්සේ කියනවා අන්න ඒ අවස්ථාවට ආවම කියනවා මේ චුල්ල සෝතාපන්නයි කියලා. ඒ විසුද්ධි හයට පැමිණි කෙනාට කියනවා චුල්ල සෝතාපන්නයි කියලා. ඊට පස්සේ කියනවා මේ සප්තනි විසුද්ධිය කියන්නේ ඥාන දස්සන විසුද්ධිය. ඥාන දස්සන විසුද්ධිය කියලා කියන්නේ මේ මිශ්‍රක මාර්ගයේ කිව්ව ලෝකෝත්තර ආර්ය මාර්ග අධිගමයේ තමයි එතන සඳහන් කරන්නේ. ඉතින් අර විදිහේ දීර්ඝ ගමනක් ඇවිල්ලා මේ කුසල ධර්ම වඩලා පූර්ව ප්‍රතිපදා වේයෙදිලා අර විපාකාවරණ කම්මාවරණ ආදී වශයෙන් වූ ඒ වගේම මිදිච්ච කෙනෙක් මේ ප්‍රතිපත්තිය පිළිපදලා මේ විසුද්ධි හත හරහා තමයි නැත්නම් විසුද්ධි හය නිම කරාට පස්සේ හත්වෙනි වර්තමේ ඥාන දර්ශන විසුද්ධි කියන මිශ්‍රක මාර්ග ලෝකෝත්තර ආර්ය මාර්ගය ලැබෙන්නේ කියලා. එතකොට මේ මෙතනදි කියනවා කෙටියෙන් කිව්වොත් එහෙම පූර්ව භාග ප්‍රතිපදාව මිශ්‍රක ප්‍රතිපදාව කියලා මාර්ග දෙකක් තියෙනවා. පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ මිශ්‍රක ප්‍රතිපදාව ලැබෙන්න කලින් කරින් කරන ප්‍රතිපදාව. මිශ්‍රක ප්‍රතිපදාව කිව්වේ මේ මාර්ග සිත් පහළ වෙන අවස්ථාවේදී ඒ යෙදෙන ප්‍රතිපදාව තමයි මේ මිශ්‍රක ප්‍රතිපදාව කියන්නේ මාර්ග සිත් පහළ වෙන අවස්ථාව. එතකොට මේකේ මේ මාර්ග දෙකම නිවන් දක්නා ජාතියේම ලැබිය යුතුයි. මේ මාර්ග දෙකම තියෙනවා. ඒ කියන්නේ නිවන් දක්නා මාර්ගේ කියන්නේ කෙනෙක් උපදිනකොටම මෙහෙම මේ මිශ්‍රක ප්‍රතිපදාව එමත් නැත්නම් මාර්ග සිත් පහළ වීමක් වෙන්නේ නැහැ. යම් කෙනෙක් ඒ මා පූර්ව භාග ප්‍රතිපදාව කෙලවර තමයි මේ මිශ්‍රක ප්‍රතිපදාවෙන් මාර්ග ඥාන නැත්තම් මාර්ග සිත් ඇති කරගන්න. ඉතින් මෙතනදි කියනවා මේ දැනට දැන් හැමෝම දාන සීල වගේ වට්ටපාද කුසලයන් කරනවා. ඒ කරාට ඒවා මේ නෛර්යානික එහෙම නැත්තම් නිවනට පමුණුවන මාර්ග නෙවෙයි. හැබැයි එතනදි කියනවා නැවත වරක් යම් කෙනෙක් මේ කුසල ධර්මයන් කරද්දී ඒ කරන ගමනොත් නිවන් පතනවා නම් ඊට උපරිස්ස මාත්‍රයක්ම වෙනවා කියලා කිය. එතකොට අපිත් දැන් සාමාන්‍ය බුදුන් වැඳලා හරින් ඒ විදිහේ යම් කිසි කුසල ධර්මයක් කරලා ආශ්‍රවක් ෂේ වෙන්නම මේක මේ යෙදෙනවා නම් මේක යෙදෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන එකෙන් අපි නිවනම තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ අවස්ථාවේදී ඒ කරන සියලුම කුසල කර්මයන් මේ නිර්වාණයට උපනිශ්‍රයක් වෙනවා කියන එක තමයි මෙතෙන්දි සඳහන් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ විදිහට හිතනකොට දැන් නිවනටපත් වෙන්න නම් ඊට කලින් දැන් නිවන කියලා කියනකොට අපි දන්නවා
සීල සමාධි ප්‍රඥා කියන එක තමයි අපිට ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කෙටියෙන් අපි කිව්වොත් එහෙම ඒක තමයි ඒ අංග වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන එක. ඒකට කියනවා ත්‍රිශික්ෂාව කියලා. ඉක්මෙන්න ඕනේ මේ පැති තුනක්. මෙතෙන්දි මුලින්ම කියනවා නිවනට පැමිණෙන්න පෙර තියෙන්න ඕනේ සීලය. කොයි විදිහද අංග හතරකින් යුක්තව සීලය තියෙන්න ඕනේ කියනවා ඒ යෝගියගේ. තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආචීවපාරිශුද්ධ සීලය, පත්‍යසන්නිස්සිත සීලය කියන හතරෙන් පිරිසිදුව මේ සීලය සම්පූර්ණ කරන්න ඕනේ කියනවා. එතකොට එතෙන්දි මේ ටික සම්පූර්ණව තමයි සීල විසුද්ධිය හැටියට මේ සීලේ පිහිටන්නේ. මේ සීලයෙන් විසුද්ධිය වෙනවා. ඒ කියන්නේ පිරිසිදු වෙනවා. එතෙන්දි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියනකොට අපි දන්නවා දැන් ගිහියෙකුට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ අපි ගන්න සීපද පහයි. නැත්නම් පංච සීලය තමයි දෙන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය අවස්ථාව නම් දස සීල. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඊට එහා ගිය සීල තමයි උපසම්පදා සීලය. ඔන්න ওই විදිහට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක ඒ අවස්ථාව අනුව වෙනස්ව විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඇස කන නාසය දිව කය මනස කියන ඉන්ද්‍රියන් ඔස්සේ කෙලෙස් නොවන විදිහට කෙලෙස් හටගන්න නැති විදිහට බාහිර අරමුණු ආපලයට මේ ඇතුලේ කෙලෙස් හටගන්න නැති විදිහට මේ ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය සංවර කරගන්න. ඒක තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒකේ නිමිති අනුනිමිති අරගෙන ඒක ලෝභ වශයෙන් හෝ ද්වේෂ වශයෙන් යන්නේ නැති වෙන්න ඒ ඇස පාලනය කරගන්න. ඒ විදිහට ඉන්ද්‍රිය හයම පාලනය කිරීම තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ තමා යම් කිසි විදියකින් යැපෙනවා නම් දැන් ගීයේ කැටියට තමන් රස්සාවක් කරලා තමන්ගේ විහෙදම් ටික හොයා ගන්නවා නම් ඒක වංචාවකින් තොරව අනුන්ට කරදරයක් වෙන්නේ නැති වෙන්න ඒ වගේම අපිට දක්වලා දින ඇතම් වෙලෙහඳා කියන්නේ අයුතු වෙලෙහඳා හොරට කියන්නේ කිරීම් ඊට පස්සේ සත්තු ඝාතන වගේ දේවල් වලින් හම්බ කරන්නේ නැතුව මත්පැන් විකිණීමෙන් ආදී වශයෙන් හම්බ කරන්නේ නැතුව පිරිසිදුව තමන්ගේ උපයා ජීවිතය ගෙන යන්න අවශ්‍ය කරන මිල මුදල් උපයා ගන්න වෙනවා. ඉතින් ඒක තමයි ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රත්‍යසන්නිසිත සීලය. ප්‍රත්‍යසන්නිසිත කියලා කියන්නේ අපිට ඕන වෙනවා සාමාන්‍ය අපි ස්වාමීන් වහන්සේ නමක් ගත්තොත් කියන්නේ මේ ශාසනයට ඇවිල්ලා මහානදම් පුරණ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තොත් ඒතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන ඒ හතර. ඉතින් ඔය හතරම තමයි ඇත්තටම ගිහියන් හැටියට අපිටත් අවශ්‍ය වෙන්නේ. අපිටත් අවශ්‍ය වෙනවා අර චීවර කිව්වා වගේ අපිට අඳින්න ඇඳුම් අවශ්‍ය වෙනවා. පිණ්ඩපාත කිව්වම අපිට කෑම ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාත වගේ අපිටත් කෑම අවශ්‍ය වෙනවා. ඊට පස්සේ සේනාසන වගේ කියන්නේ ස්වාමීන් වහන්සේලාට ඉන්න හිටින්න ස්ථානයක් වශයෙන් අපිට අපේ හැටියට අපිට නිවසක් අවශ්‍ය වෙනවා. ඊළඟට බෙහෙත්තේ ලෙඩ දුක් පැමිණි වෙලාවකට බෙහෙත්තේ පරිහරණය කරන්න අවශ්‍ය වෙනවා. ඒතර මේ ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා කියන්නේ ඔන්න ඔය විදිහේ ඒ ප්‍රත්‍යයන් පාවිච්චි කරනකොට ඒකේ ඒකට ගිජු වෙන්නේ නැතුව ප්‍රමාණය දැනගෙන අවශ්‍ය ප්‍රමාණයට තමයි ඒ සියල්ල කර යුතු වෙන්නේ කියන එක තමයි තියෙන මේ ශාරීරික උපනම් වන්නවත් එහෙම නැත්නම් ඇඳුම් ගැන කල්පනා කරොත් තමා සමාජයේ කැපී පෙනෙනවත් නෙවෙයි අර විනි වහ ගන්න ඒ පිරිසිදුවට ඉන්න ඒ විදිහ තමයි ඇඳුම් අඳින එක වගේ දේවල් හිතලා ඒ සීලයෙන් යුතුව කරන්න ඕනේ කියන එක තමයි ප්‍රත්‍යසන්නිසිත සීලය කියන්නේ. එතකොට ඔන්න ඔය හතරෙන් පිරිසිදු වුණාම ඊට පස්සේ අති පරිශුද්ධව මේ ලෝකෝත්තර දහම් ලැබීමට කියන්නේ මේ මාර්ගඵල ලැබීමට උපකාර වන සීල විසුද්ධිය පිහිටන්න ඕනේ කියලා කියනවා. ඒතර මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිසිත සීලය කියන එක කොහාටද මේක එල්ල වෙන්නේ? ඇත්තටම මේක මේ විදිහට සීලේ වඩාගෙන මේ ලෝකෝත්තර මාර්ග
පලසිත ඇතිකර ගැනීමේ අභිලාෂය නැත්නම් නිවන් දැකීමේ අභිලාෂයෙන් තමයි මේ සීලය මේ විදිහට සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට තමයි සීල විසුද්ධිය ඇති වුණා කියන්නේ. ඊට පස්සේ මේ විදිහට සීල විසුද්ධියෙන් පිරිසුදු වුණාම ඊට පස්සේ යනවා සිතය දියුණු කරගන්න. කොයි විදිහද යන්නේ? අර උපචාර සමාධි, අර්පණා සමාධි වශයෙන් මේ දෙවදාරුම් වෙච්ච විදි දෙකකට වෙච්ච විදර්ශනා පාදක වෙච්ච ඒ වගේම කාමාවචර වෙච්ච ඒ වගේම මහංකත වෙච්ච සමාධි වඩනවා. ඒ විදිහට සමාධි වඩනකොට උපචාර සමාධි අර්පණා සමාධි වශයෙන් ඒ සමාධි වඩනකොට වෙන්නේ මොකද්ද? අර චිත්ත විසුද්ධිය තමාට ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් ඒ චිත්ත විසුද්ධියෙන් පස්සේ කෙරෙන්නේ මොකද්ද? ඊට පස්සේ විදර්ශනාව පැත්තට කෙනෙක් බර විය යුතු වෙනවා. විදර්ශනාව කියන්නේ දැන් මුලින්ම සීලයක පිහිටුව ඊට පස්සේ ඒ සීලයක පිහිටලා ඊට පස්සේ සිත එකඟ කරගත්ත සමාධි මට්ටමේ. එහෙම කරගෙන ඊට පස්සේ මේ පංච උපාදානස්කන්ධයන් නාම රූප මාත්‍රය පමණයි. එහෙම නැත්නම් ආඥාවක් කියලා ගන්න මේ දෙයක් නැහැයි කියලා නාම රූප ඇති සැටියෙන් දකින සම්මර්ෂණ ඥාණයෙන්, ඒ කියන්නේ මේ සම්මර්ෂණ ඥාණය විදිහට කරන්නේ මේ නාම රූප කොටස් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින එක. ඒතර මේ දුක්ඛ සත්‍ය නිශ්චය කොට දකින දිට්ඨි විසුද්ධිය උපදවා ගන්න. මේ සියලු දේ නාම රූප හැටියට දකිනකොට එයාට ඒ දිට්ඨි විසුද්ධිය උපදවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙම නැත්නම් මෙතන මේ ආත්ම දෘෂ්ටි ආත්මයක් කියලා ගන්න දෙයක් නැහැ. මේ නාම රූප මාත්‍රෙම තමයි මේ පංච උපාදානස්කන්ධේ තියෙන්නේ කියන අවබෝධයට එනවා. එතකොට ඒතන විදැන ගන්නවා දුක්ඛ සත්‍ය නිශ්චය කොට දැකීම කියන දිට්ඨි විසුද්ධිය උපදවා ගන්නවා. ඊට පස්සේ දිට්ඨි විසුද්ධිය උපදවා ගත්ත කෙනා ඊට පස්සේ මෙයාට අවිද්‍යා තෘෂ්ණා කියන ප්‍රත්‍ය අවිද්‍යාවත් තෘෂ්ණාවත් තමයි මේ සංසාරේට මූලික විදිහටම බලපාන්නේ. මේක විද්වත්යන් වල කියන මේ අවිද්‍යා නීවරණානම් තණ්හා සංයෝජනානම් සන්දාවිතං සංසරිතං ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා තමයි මහණනේ ඔබත් මමත් මේ සංසාරයේ මෙතෙක් කල් ආවේ කියලා තේරුම් කරලා දෙනවා. ඒකෝර මේකේදී අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියලා දෙක මූලික කරුණු දෙකක් මේ සංසාරයේ දිගින් දිගටම යන්න. එතකොට මේ අවිද්‍යා තෘෂ්ණා කියන ප්‍රත්‍ය දැනගත්තට පස්සේ මේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා තමයි මේ සංසාරයේ පැවැත්ම තියෙන්නේ කියලා මේ ප්‍රත්‍ය දැනගත්තට පස්සේ මෙයාට අතීතය ගැන වර්තමානයේ ගැන අනාගතය ගැන කියන මේ කාල තුන ගැනම සැක පවතින්නේ නැහැ. මෙයා තේරෙන හොඳට මේ අවිද්‍යාව නිසා තමයි මේ විදිහට මේ සංසාර ගමනක මේ සත්‍යය යෙදිලා ඉන්නේ කියන එක දැනගන්නේ. ඒ දැනගත්තාම ඒ සැක දුරු වුණාම එයාට කාංකා විතරණ විසුද්ධිය ලැබෙනවා. කාංකා විතරණ කියන්නේ සැක දුරු කරන විසුද්ධිය ලැබෙනවා. ඊට පස්සේ සමුදය සත්‍ය කියලා කියන්නේ මේ තිර තණ්හාව. එයා නිශ්චිතවම දැනගන්නවා. මෙහෙම දැනගත්තාම මේ සමුදය සත්‍ය පිළිබඳව ඥානය පිරිසිදු වෙනවා. ඊට පස්සේ නැවතත් මේ ත්‍රිලක්ෂණය කියන්නේ දුක්ඛ ත්‍රිලක්ෂණය කියලා කිව්වේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ නොයෙකුත් ආකාරයෙන් මේ සම්මර්ෂණය කරමින් මේ විදර්ශනා කරන මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයන් ගැන විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට මේ අවස්ථාවේදී ඒ භාවනා කරන අවස්ථාවකදී එක එක ආලෝක පහළ වෙන්න ඉඩ තියෙනවා. ඕභාසික කියලා කියන්නේ මේ සුදු පාට විශාල ආලෝක පහළ වෙනවා. එතෙන්දී උඟක් වෙලාවට උපදෙස් දෙනවා මේ කම්මට්ඨානාචාරනි ඔය ඒ ආලෝක වලට රැවටෙන්න එපා කියලා. ඒ විදර්ශනා උපක්ලේශ කියලා. හැබැයි එහෙම අපිට ඒ උපදෙස් ලැබෙන්නේ නැති අවස්ථාවල කෙලෙක් හිතෙන්න පුළුවන් මේ වගේ මේ එලි පහළ වීම නැත්නම් ආලෝක පහළ වීම තමයි මේ මාර්ගඥානය ලැබීම වගේ කියලා වැරදි අවබෝධ වලට එන්න පුළුවන්. හැබැයි එහෙමත් එන්නේ නැතුව
එහෙම නැති වෙන්න හේතුව තමයි මෙයා දන්නවා මේ මාර්ගයේ මොකද මේක පස්සේ ගියොත් මේ ආලෝක පසුපසාමා ගියොත් එහෙම මේක මාර්ගය නෙමෙයි මේ නොමග යමක් වෙන්නේ කියලා. ඉතින් මේ මග නොමග දැන ගැනීම දැනගෙන ඒ ලබන විසුද්ධිය තමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එහෙම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ලැබපු කෙනා අර විදර්ශනා උපක්ලේශ වලින් මිදෙනවා. මිදිලා නැවත නැවතත් ත්‍රිලක්ෂණය මෙනෙහි කරගන්නවා. ඊට පස්සේ මෙහෙම ඒ ත්‍රිලක්ෂණය මෙනෙහි කොට මේ ඊට පස්සේ මෙතන සඳහන් කරන එහෙම පුද්ගලයා මේ නව ආකාරයෙන් වෙච්ච විදර්ශනා ඥාන ඒවා කියන නව මහා විදර්ශනා ඥාන කියලා කොටසක් සඳහන් වෙනවා. උද්‍යප්පේ ඥානෙන් පටන්ගෙන අවසානයේදී අනුලෝම ඥානය ආදී වශයෙන් වෙච්ච ඥාන දක්වා දිනු කරාට පස්සේ මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට පත් වෙනවා. ඒක තමයි ඒ ඥානෙට කියන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඊට පස්සේ මේ නව මහා විදර්ශනා ඥානයන් පහළ වුණාට පස්සේ මාර්ගඵල ලබන්න වෙනත් විදර්ශනාවක් නැහැ. ඔය ඒ නව මහා විදර්ශනාව කරාම ඒක තමයි මේ මාර්ග චිත්ත වීතිය පහළ වෙන්න අවශ්‍ය කරන කරුණු සම්පාදනය කිරීම කියලා කියන්නේ. ඊට පස්සේ මේ මාර්ග චිත්ත වීතියේදී අනුලෝම සිත්වලට අනතුරුව පහළ වෙනවා මේ පෘථජ්ජන ගෝත්‍රයෙන් එතෙර කරවල ආර්ය ගෝත්‍රයට ළඟා කරන්න නැත්නම් ආර්ය ගෝත්‍රයට ඇතුල් වෙන සන්ධිය හැටියට සැලකෙන ගෝත්‍රභූ සිත පහළ වෙනවා. මේ ගෝත්‍රභූ සිත කියලා කියන්නේ කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත සිත. හැබැයි ඒක අරමුණ වෙන්නේ නිර්වාණය. එතකොට ඒ ගෝත්‍රභූ සිත ඉපදිලා නිරුද්ධ වෙනකොටම ඥාන දර්ශන විසුද්ධිය හැටියට සෝතාපන්න මාර්ග සිත නිර්වාණය අරමුණු කරගෙන පහළ වෙනවා. ඒකෙදී අර අපි කලින් කිව්ව කෘත්‍ය හතර සිද්ධ කරනවා. දුක පිරිසිදු දැකීම, සමුදය දුරු කිරීම, නිර්වාණය අවබෝධ කිරීම, ඒ වගේම මාර්ගයේ වැඩිමත් කියන ඒ කෘත්‍ය හතරම සිද්ධ කරමින් සෝතාපන්න මාර්ගසිත උපදිනවා. ඒ සෝතාපන්න මාර්ගසිත උපදිනාට පස්සේ ඉන්න අනතුරුම ඒ ගම ඊට දැන් ඒ ඇතිවන මාර්ගසිත ඇතිවන චිත්තක්ෂණයෙන් අනතුරුවම ඵල සිත් දෙකක් හෝ තුනක් ඇති වෙනවා. මේවා අපි ඉදිරියට කතා කරනවා. මේ චිත්ත වීති ගැන කතා කරනකොට දැනට මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ ටික තමයි. මේ එහෙම මාර්ගසිත මුලින්ම සෝතාපන්න මාර්ගසිත ඇතුණු ගමම්ම ඉන්න අනතුරුවම ඵලසිත දෙකක් හෝ තුනක් ඇති වෙලා ඊට පස්සේ ඒ ඵලසිත වලින් කෙරෙන්නේ මොකද්ද? මේ නැසූ කෙලෙස් විඩා සංසිඳවන්නේ. ඒ කෙලෙස් විඩා සංසිඳවලා නැවතත් සිත භවංගයට බැසගන්න. ඉනහට කියනවා මේ පූර්ව භාග ප්‍රතිපත්තියේදී විදර්ශනාවට පාදක වෙච්ච ලෞකික ධ්‍යාන වඩනකොට ඒ සිත්වල සමත බලයක් වැඩි. සමත බලය කියලා කියන්නේ සිත්යේ තියෙන ඒකාග්‍රතාව ගතිය. නැත්තම් එකම අරමුණක සිත පවත්වාගෙන යාමට තියෙන හැකියාව හුඟක් වැඩි මේ පූර්ව භාග ප්‍රතිපත්තියේදී මේ විදර්ශනාවට පාදක වෙච්ච ලෞකික ධ්‍යාන වඩන. ඊළඟට දැන් අනිත්‍ය වශයෙන් හෝ දුක්ඛ වශයෙන් හෝ අනාත්ම වශයෙන් අපි සංස්කාර යම් යෝගීක සංස්කාර ධර්මයක් විදර්ශනා කරනකොට විදර්ශනා බලය අධික වෙනවා. යර ධ්‍යාන මට්ටමේ ධ්‍යාන වඩනකොට සමත බලය අධිකයි. ඒ වගේම මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය මෙනෙහි කරමින් විදර්ශනා වඩනකොට විදර්ශනා බලය අධික වෙනවා ඒ සිත්තු. ලෝකෝත්තර මාර්ගයේ වෙන්නේ ඒ සමත විදර්ශනා දෙකම බලයෙන් සමානව එකටම. ඒකට කියනවා යුගනද්දව කියලා. එකටම මේ සමබරව හරියට එකම වියගහේ බැඳපු ගොන්නු දෙන්නේ සමබරව ඒ ගැල අදිනව වගේ එක සිතේම අඩු වැඩි බවක් නැතුව යෙදෙනවා. මොකද යෙදෙන්නේ සමත බලයත් විදර්ශනා බලයත්. ඒකෙන්ද මේ ලෝකෝත්තර මාර්ගක්ෂණයේ ඒ සමත බලයත් විදර්ශනා බලයත් කියන දෙක සමව
යෙදෙන. ඒ දෙකට සමයෝගය ලැබෙනවා කියලා කියනවා. ඒ වගේම මේ පූර්ව භාග ප්‍රතිපත්තියේදී සමත බලය අධික වෙනකොට මොකද වෙන්නේ? විස්කම්බන වශයෙන් තමයි ක්ලේසුන් කෙලෙස්වල නැසීමක් සිද්ධ වෙන්නේ. විදර්ශනා බලය අධික වෙනකොට තදංග ප්‍රහාණය වශයෙන් කෙලෙස් නැසනවා. මොකද විදර්ශනා කරන්නේ හොඳට මතක තියාගන්න ඕනේ විදර්ශනා කරන්නේ මොන සිත්තුලින්ද කියන එක. විදර්ශනා කරන්නේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර සිත්වලින්. අපි මතකයි මම හිතන මතක ඇති කියලා ඉගෙන ගත්තා කාමාවචර සිත් අර සෝබන සිත් කුරේ කාමාවචර සිත්වල තියෙන ඥාන සම්ප්‍රයුක්ත සිත් හතර. ඒ සිත් හතරෙන් තමයි මේ විදර්ශනා කෙරෙන්නේ. එතකොට මේ කාමාවචර සිතෙන් කෙරෙන්නේ මොකද්ද? කාමාවචර ඒ කුසල සිත්වලින් කෙරෙන්නේ තදංග වශයෙන් ඒ අවස්ථාවේ ප්‍රහාණය වෙනවා. එතකොට ධ්‍යානයකදී සමත බලය අධික වෙලා විස්කම්මන වශයෙන් කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙනවා. එතකොට විදර්ශනා කරනකොට ඒ කුසල සිත්වලින් කෙරෙන්නේ තදංග වශයෙන් කුසල් ප්‍රහාණයක් කරනවා. එතකොට ලෝකෝත්තර මාර්ගයේ වෙන්නේ මේ දෙකම එකතු වෙලා බල සමයෝගයක් ඇති වෙලා සමුච්ඡේද වශයෙන්ම කෙලෙස් නැසීම සිද්ධ වෙනවා. ඒකට සමතෙන් අපි කිව්වා විස්කම්බන වශයෙන්ුත් ඒ වගේ විදර්ශනා වශයෙන් තදංග වශයෙන්ුත් කෙලෙස් ප්‍රහාණය වෙනවා. මේ ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී වෙන්නේ ඒ බල දෙකම සමව යෙදিলা කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ එක එක අවස්ථාවවලදී සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන අවස්ථා හතර ගත්තොත් ඒ එක එක අවස්ථාවවලදී ඒ සමුච්ඡේද ප්‍රහාණය ඒ කෙලෙස් වල ඒ විදිහට සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙනවා. දැන් මේ කෙලෙස් නැසන විදිය අපි කෙටියෙන් හරි දැනගන්න ඕන කියලා මෙතෙන්දි සඳහන් කරනවා. දැන් කෙලෙස් කියලා කියන්නේ මොනවද? මේ සිත්සතන් කෙලෙස්සන කිලිටි කරන නාම ධර්ම. කෙලස් කියලා කියන්නේ නාම ධර්ම. ඒකට රූප කියනේම කෙලස් නෙවෙයි කියන එක හොඳට හිතට ගන්න වෙනවා. කෙලස් කියලා කියන්නේම මේ චිත්ත සංතාන වල ඇති වෙන නාම ධර්ම. මේ සිත කෙලස් කිලිටි කරන නාම ධර්ම තමයි ඒ කෙලස් කියලා කියන්නේ. ඒක සිතේම තමයි ඇති වෙන්නේ. සිතේම ඇති වෙන මිසක් වෙන තැනක ඇති වෙන දේවල් නෙවෙයි මේ කෙලස් කියන්නේ. කුසල් අකුසල් කියන දෙකම එක සිතක ඇති වෙන්න විදිහක් නැහැ. එක්ක කුසල් ඇති වෙනවා, එහෙම නැත්නම් අකුසල් ඇති වෙනවා. එක සිතක ගත්තොත් අපි කුසල් අකුසල් විදිහට කල්පනා කරනකොට කුසල් ඇති වෙනවා නම් යම් කිසි සිතක ඒ කුසල් ඇති වෙන අවස්ථාවේදී ඒ සිතේ අකුසල් තියෙන විදිහක් නැහැ. එතකොට ඒ මිස දැන් කුස එතකොට දැන් මේ අපි කියෝ මේ මාර්ග සිත කියලා කියන්නේ කුසල් සිතක් කියලා. ඒ ලෝකෝත්තර කුසල් සිත තමයි මේ මාර්ග සිත කියලා කියන්නේ. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් මේ මාර්ගසිත කුසල් සිතක් නම් කොහොමද එතන නැති කෙලෙස් නසන්නේ කියලා. එතකොට මෙතෙන්දි විස්තර කරලා තියෙනවා මොනවා හරි දෙයකට පිහිටන්ඩ භූමියක් උපකාර කරනවා වගේ ඒ වගේම භූමියේ නැති තැනදී ඒ දෙයට පිහිටන්න තැනක් නැහැ වගේ පිහිටන්න නැහැ වගේ කෙලෙස් ඇති වෙන්නත් භූමියක් තියෙන්න ඕනේ. ඒ භූමිය තමයි ත්‍රි භූමිය. එහෙම නැත්නම් කාම රූප අරූප කියන භූමියවල තියෙන ස්කන්ධය. එතකොට මේ ස්කන්ධය කියලා කියන්නේ මේ භූමි නම් කියන මේ උපාදාන ස්කන්ධය තමයි මෙතනදී සඳහන් කරලා තියෙන්නේ. එතකොට ප්‍රත්‍යක් තියෙනකොට ඉපදෙන්න පුළුවන් ක්ලේශ වලට අපි කියනවා භූමි ලබ්ධ ක්ලේශයෝ කියලා. එතකොට මේ භූමිලද්ද ක්ලේශයන්ගේ නැවත කිසි කලකත් උපදින් නැති විදිහට වැළැක්වීම කියලා කියන්නේ අනුත්පාද නිරෝධය. එතකොට මේ මාර්ගයෙන් නැසෙන්නේ මොනවද? මේ අනුත්පාද නිරෝධයෙන් කෙලෙස් නැසීම තමයි මේ මාර්ගයෙන් කරන දේ. ඒ කියන්නේ මේ කෙලෙස් හටගන්න භූමියක් ඉතුරු කරන්නේ නැහැ. ඒක ඒ නිසා නැවත කෙලෙස් හටගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ඒ නසන කෙලෙස් නැවත හටගන්නේ නැහැ. ඉතින් ඒකයි අනුත්පාද නිරෝධය කියලා කියන්නේ.
ඊළඟට මෙතෙන් සඳහන් කරන මේ විදිහට විදර්ශනා භාවනාවට කලින් කරන්න ඕනේ පූර්ව භාග ප්‍රතිපත්තියද කියන්නේ මොනවද මේ චතුපාරිශුද්ධ සීලය. සීලය අපි කිව්වා හතර විදිහකට පිරිසිදු කරන්න ඕනේ කියලා. ඒ තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවරය, ඊළඟට අපි කිව්වා ප්‍රත්‍යසන්නිස්සිත සීලයක් තියෙනවා, ආජීව පාරිශුද්ධ සීලයක් තියෙනවා. ඔය හතර සම්පූර්ණ කළා ආනාපාන සති වගේ චිත්ත භාවනාව වඩලා ඒකෙන් මොකද ලැබෙන්නේ? සිතේ ඒකාග්‍රතාවය කියන බලවත් සමාධිය ඇති වෙනවා. එතෙන්දි වෙන්නේ මේ නීවරණ ධර්ම වැනි අකුසල ධර්මයෝ තදංග විස්කම්පන වශයෙන් ප්‍රහාණය වෙනවා. එහෙම ඒ ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යාන පාදක කරගෙන හරි එහෙම නැතුව තනිකරම ප්‍රඥාව වඩ, ඒ කියන්නේ අපි කියනවාට ශුෂ්ක විදර්ශනා කියලා, ඒ කියන්නේ විදර්ශනාවම කරලා හෝ ඒ උපදවා ගන්න අර නවමහා විදර්ශනා ඥාන ඇතිව මේක පිළිවිලින් ආයුතු ගමනක් තමයි මේ මාර්ගඵල අධිගමනය කියන එක. මාර්ගඵල ලබනවා කියන එක අන්න ඒ ආකාරයෙන් කළ යුතු දෙයක්. එහෙම මිසක් මේකට කෙටි මාර්ගයක් මේ ශාසනයේ නැති බව මෙතනදි පෙන්වලා දෙනවා. එතකොට කෙනෙකුට අහන්න පුළුවන් එහෙම ඔච්චර දෙයක් කරන්න ඕන නම් කොහොමද සුනීත සෝපාක වැනි කුඩා වයසේ නැත්නම් අඩු වයසේ හිටපු දරුවන් පවා මේ බුදුරජාණන් වහන්සේ හමු වෙලා කොහොමද එකපාරම අරහත් භාවයට පත් උනේ කියලා වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න මේ කාලෙත් ඇහෙනවා. මේ කාලෙත් ඇහෙනවා මේ බණ අහලා විතරයි සෝවාන් වෙන්න ඕනේ. බණ අහ මේ භාවනා කරන්න ඕනේ නැහැ. බණ අහලා විතරක් ඇති සෝවාන් වෙන්න කියලා. ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නත් බෑ බලාගෙන ඉන්න. මොකද එහෙම වෙච්ච තැනුත් තියෙනවා. අපි බලමු මේක කොහොමද වුනේ කියලා. එතකොට මෙතෙන්දි කියනවා කෙටිකම නම් නැහැ කියලා. දැන් අපි කිව්වේ සීල විසුද්ධියෙන් සම්පූර්ණ වෙලා ඊට පස්සේ චිත්ත විසුද්ධියත් ඇති කරන, ඒ කියන්නේ සමාධි ආදී ගුණයන් වඩාගෙන ඊට පස්සේ විදර්ශනාවට යොමු වෙලා තමයි ඒ පූර්ව භාගයෙන් ඇවිල්ලා පිළිවිලින් තමයි මේ මාර්ගඵල අධිගමනය කරන්න කියලා. එතකොට මෙතෙන් කියනවා ඊට වඩා කෙටි ක්‍රමයක් නැහැ කියලා. නමුත් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාලේ ඇතැම් පුද්ගලින් ඉක්මනින්ම මේ අධිගමයට පත් වුණා කියලා. එතකොට කොහොමද ඒක වුනේ? ඒ කියන්නේ මේ බෝධිසම්ම අපි කිව්වේ අර මේ පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ඒ බෝධිසම්භාරයන් සම්පූර්ණ කළා ඒ නුවණ, ඒ ඉන්ද්‍රිය ධර්ම වඩවාගෙන ත්‍රි හේතුක ප්‍රතිසන්දීන් දිව්‍ය මනුෂ්‍ය වගේ ආත්මභාවයන් ලබලා එන පුද්ගලයන් ඉන්නවා. ඒ වගේ පුද්ගලයන් බුදුරජාණන් වහන්සේගෙන් හරි, එහෙම නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් හරි, එහෙමත් නැත්නම් ආර්යයන් වහන්සේ කෙනෙක්ගෙන් හරි මේ ස්වල්ප මාත්‍ර වෙච්ච ධර්මයක් අහලා වහාම චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒකට හේතුව තමයි ඒ සෑම පුද්ගලෙක් විසින්ම ඊට පෙර භවයෙන් භවවල නිවන්ම පතලා දාන සීල ආදී පින්කම් කරලා සමථ විදර්ශනා භාවනා පුහුණු කරලා ෂණකයෙන් වුණත් සමාධිය ලබා ගන්න හේතු සම්පත් ඇතිව ඉපදිච්ච පුද්ගලයෝ. ඉතින් ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ආකාරය අනුව තමයි ඒ වහාම ධර්ම අවබෝධ කරගත්තේ කියන එක අපි දැනගත යුතුයි. එහෙම නැතුව මේ කිසිම හේතුප්‍රත්‍යයන් මුලින් යෙදෙන්නේ නැතුව, ඒ කියන්නේ ප්‍රඥාව ඒ ඉන්ද්‍රිය ධර්ම නොවැඩෙච්ච කෙනෙකුට බුදුරෙයක එකපාර හම්බුණත් එහෙම අවස්ථාවකට පත් වෙන්න බෑ. ඉතින් ඒකත් එක්කම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ අරහත් මාර්ග ඥානය කියන එකත් එකපාරම පහළ වෙන දෙයක් නෙවෙයි. පළමුවෙනිම පහළ වෙන්නේ අපි දන්නවා සෝවාන් මාර්ගසිත. ඒ සෝවාන් මාර්ග ඥානය උපදවාගත්තට පස්සේ පිළිවිලින් තමයි මේ සකදාගාමි, අනාගාමි, අරහත් කියන ඉතිරි මාර්ගඵලයන්ට පැමිණෙන්නේ. ඒ නිසා අපි කිව්වොත් එහෙම කවුරු හරි බණ අහලා රහත් වුණා කියලා ඒකෙන් අදහස් කරන්නේ බණ අහලා සෝතාපන්න වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා අරහත් වුණා කියන මේ හතර මාර්ගයේම පහළ කරලා මේ හතර ඵලයටම පත් වෙලා ඒ විදිහට තමයි ක්‍රමයෙන් වැඩලා තියෙන කෙනෙක්ත් අපිට දැනගන්න ඕනේ.
ඊළඟට මේ සෝවාන් මාර්ගයේ ලබන්න නම් ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ කියලා කිව්වේ පළවෙනි වරට නිවන් මාර්ගයට පැමිණීම තමයි සෝවාන් මාර්ගයට පත් වෙනවා කියලා කියන්නේ. එතකොට එහෙම වෙන්න පුළුවන්නේ අපි දන්න අපි දන්නවනේ භූමි කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියලා. එතකොට සෝවාන් මාර්ගයේ ලබන්න පුළුවන්නේ කොයි ලෝකවල ප්‍රතිසන්දිය ලබා සිටින පුද්ගලයින්ටද? ඒ කියන්නේ මේ සෝවාන් මාර්ගයේ ලබන්න අවශ්‍ය කරන මූලිකම ධර්මතා දෙකක් තියෙනවා. ඒ තමයි පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය. පරතෝ ഘോഷය කියලා කියන්නේ වෙන කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. මේ කතා කරන්නේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැනවත් නැහැමත් නැත්තම් මේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැනවත් නෙවෙයි. මේ කතා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ දරනකොට අනිත් ශ්‍රාවකයද අනිත් අය ගත්තොත් අනිත් යෝගීන් ගත්තොත් යම් කිසි යෝගියෙක් සෝවාන් ඵලයට පත් වෙනවා නම් කාරණා දෙකක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ තමයි පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය. පරතෝ ഘോഷය කියලා කියන්නේ අනුන්ගෙන් අහලා වෙන කෙනෙක්ගෙන් අහලා නැත්නම් වෙන කෙනෙක් ලියපු පොතක් බලලා හරි තමාගේ සිත ඇතුලෙන් පහළ වෙච්ච දෙයක් නෙවෙයි වෙන අහලා දැනගත්ත දෙයක්. පරතෝ ഘോഷය ඊළඟට යෝනිසෝ මනසිකාරය. ඒ අහගත්ත දේ අනුව තමාගේ මනස මෙහෙයවීම තමයි ඊළඟ කාරණය. එතකොට දැන් බලන්න කාම ලෝක රූප ලෝක වල ප්‍රතිසම්පදී ලබා සිටිනවා නම් ඒ අයට පුළුවන් මේ පරතෝ ഘോഷය කියන එක ලබන්න. නමුත් අපි ගිය සතියේ කතා කරා අරූප ලෝක වල මේ කන එමත්නම් මේ සෝත විඥාන පහළ වෙන්නේ නැහැ. එහෙමනම් එතනදී පරතෝ ഘോഷයක් ලබන්න හේතුවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරුවරුන් වෙච්ච ආලාර කාලන් උද්දකරාම පුත්ත වැනි උතුමන්ට උදව් කරන්න බලනකොට ඒ උතුමන් ප්‍රතිසන්දි ලබාගෙන හිටියේ අරූප ලෝකවල. ඉතින් ඒ නිසා ඒ උදව් කරන්න බෑ. මොකද බණ කිව්වට ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සෝවාන් මාර්ග ඥානෙ ලබන්න නම් කාම ලෝක රූප ලෝක කියන ඒ ලෝක දෙකේ, ඒ කියන්නේ සෝත විඥානයේ පහළ වෙන ලෝක දෙකේ තමයි ප්‍රතිසන්දි ලබා සිටින්න වෙන්නේ. ඒකින්ද අරූප තලවලදී සෝවාන් වෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කාම ලෝක රූපවලදී රූප ලෝකවලදී සෝවාන් ඵලයට පැමිණිච්ච පුද්ගලයේ අරූප ධ්‍යාන උපදවාගෙන යම් කිසි විදිහකින් ඒ අරූප ධ්‍යානයක අරූප තලයක ප්‍රතිසන්දිය ලැබුවොත් ඉන් පසුව තියෙන මාර්ග ඵල ටික ලබා ගන්න, ඒ කියන්නේ සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග සිත් ඇති කරගන්න ඒ ඵල ලබා ගන්න බැරි කමක් වෙන්නේ නැහැ. එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක මතක තියාගත යුතු කාරණයක් වෙනවා. ඉතින් මං දැනට දැන් පැයක විතර කාලයක් තිස්සේ අපි සාකච්ඡා මේ කරුණු දැක්වීමක් කරා. මේ සම්බන්ධයෙන් යම් කිසි තැනක් පැහැදිලි කරගන්න තියෙනවා නම් අපිට දැන් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒකට උපකාරයක් කරන්න පුළුවන් කියලා හිතනවා. බ්‍රුණ මහත්මයා අපි අහමුද බලන්න මොනවද ප්‍රශ්න හරි තියෙනවද කියලා. තෙරුවන් සරණයි. මට හරි මේක තේරුම් තව තේරුම් ගන්න තේරුම් කර ගන්න ඕනේ දැන් එහෙම තියෙනවද? ගැළලුවක් කරේ තියෙනවද? ඔව්.
ඔබතුමාට අවශ්‍ය නම් විසුද්ධි මාර්ගයේ පොත තියෙනවා ඥාන නමේ කියන්න පුළුවන්. ඔව් මං ගාවත් තියෙනවා මට කියන්න පුළුවන් බලන්න ඔබතුමියගේ 949 පිටුව. ආ 949 පිටුවනේ. नव महाविदर्शना ज्ञान के संबंध प्रश्न मनोदे नव महाविदर्शना ज्ञान के नव महाविदर्शना ज्ञान के मेन मेटिक කාඩාරය වශයෙන් ලියා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි උද්‍යප්පේ ඥාන. නැත්නම් උද්‍යප්පානුපස්සන ඥානය කියලා කියනවා. එහෙනම් උදේ වය කියන දෙක දැනගැනීමේ නුවණ. ඊළඟට කියනවා බංගානුපස්සන ඥාන කියලා. දෙවෙනි එක බංගේ දැන් උදේ වය බලුවට පස්සේ කියන සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම කියන එක බැලුවට පස්සේ ඒක තමයි අපි උද්‍යානුපස්සන උද්‍යප්පානුපස්සන ඥානය කියලා කියන්නේ උදයව්‍ය ඥාන කියලා කියන මේකට ඒකෙදි කෙරෙන්නේ සංස්කාරයන්ගෙන් උදේ වය කියන එක බලනවා කොහ හට ගැනීමත් නැතිවීමත් හට ගැනීමට ප්‍රතිවන කාරණා දිහා බලලා ඒ ප්‍රත්‍ය තියෙනකොට හට ගන්නා බවත් ඒ ප්‍රත්‍ය නැතිවෙනකොට ඒව නැතිවෙන බවත් දැනගන්නවා ඊට පස්සේ තමයි බංගානුපස්සන ඥානය එහෙම බල බල ඉන්න යෝගී කොට කියනවා මේකේ බංගේම පේන්න පටන් ගන්නවා මුලින් උදේ වය කියන දෙකම බැලුවා දෙකම බලන කෙනාට මේ වය කියන එක නැත්තම් ඒකේ බංගේ පිටීම ප්‍රකට කොට පේන්න පටන් ගන්නවා ඒක තමයි බංගානුපස්සන ඥානය කියලා කියන්නේ ඊට පස්සේ කියනවා භයතුපට්ඨාන ඥානය संस्कार धर्मयान गे अति आदीनवय अनुपस्सना करना ज्ञान ඊට පස්සේ තමයි නිබ්බිදානුපස්සනා ඥානෙ. නිබ්බිදානුපස්සනා ඥානය කියලා කියන්නේ මේ සංස්කාරයන් ධර්ම සංස්කාර ධර්මයන්ගේ මේ ආදීනවයන් දැක්කට පස්සේ ඒ ගැන කලකිරීමක් ඇති වෙනවා. මේ ඒ සංස්කාර ධර්මයන් කෙරෙහි ඇති වෙන කලකිරීම තමයි නිබ්බිදානුපස්සනා ඥානය කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ එක තමයි මුංචිතු කම්මිතා ඥාන මුංචිත කම්මිතා ඥානය කියලා කියන්නේ මෙතනින් ඉවත් කියන්නේ මේ දේවල් වලින් ඉවත් මේ සංස්කාර ධර්මයන්ගෙන් අයින් වෙන්න ඕනේ කියන කැමැත්ත ඇති වෙනවා ඒක මුංචිත කම්මිතා ඥානය හැටියට සඳහන් වෙනවා ඊළඟට පටිසංඛානු පස්සනා ඥානය පටිසංඛානු පස්සනා ඥානය කියන එක අපි පොඩ්ඩක් බලමු එතනදී ඒක ගැන මට වැඩි විස්තරයක් ශ්‍රීමති මහත්මිය ඔබට මේක පුළුවන් දී පටිසංඛානුපස්සන ඥානය කියන එකවත් කියලා කෙටියෙන් පැහැදිලි කරන්න. බුදුරම මහත්තයාට ආයේ එකට එනක තියෙනවා මේ ජයන්ත මහත්තයා මෙහෙම කියලා සංස්කාරයන් කෙරෙන් මිදෙනු කැමති යෝගාවචරයා විසින් ඒවායින් මිදීමේ උපායක් වශයෙන් සංස්කාර අනේකකාරයෙන් විස්තර වශයෙන් විදර්ශනා කරන්නා වූ පුතුල විදර්ශනා ඥානයට පටිසංඛානුපස්සනා ඥානය කියනවා. හරි බොහොම පිට. අත්‍තරම් පටිසංඛා කියලා කියන්නේ අත්‍තරම අර මේ එතන යෝනිසෝ මනසිකාරයෙන් ඒ ගැන හිතලා බැලීම කියන එක තමයි අදහස වුනේ මගේ. ඒ අර මුංචිත කම්මිතා කියලා කිව්වේ ඒ සංස්කාර ධර්මයන්ගෙන් මිදෙන්න අවශ්‍ය කෙනෙක් ඒ ගැන නැවත නැවතත් බැලීම කියන එක තමයි හිතෙන්නේ. ඊට පස්සේ ඒ පටිසංඛානුපස්සනා ඥාණයෙන් පස්සේ සංඛාරෝපේක්ඛා
ඥානෙට එනවා සංස්කාර ධර්මයන් කෙරෙහි උපේක්ෂාව ඇති කර ගන්න. එතකොට එතන දෙනකොට ඥාන 8ක් ගැන සඳහන් වෙනවා. ඥාන 8ක් ගැන සඳහන් වෙනවා. ඊට පස්සේ නවවැනි ඥානෙ හැටියට අනුලෝම ඥානෙ එහෙම නැත්නම් සත්‍යානුලෝමික ඥානය කියලා කියනවා. එතකොට අනුලෝම ඥානය කියන්නේ ඒ නිවන් කියන්නේ ඒ අනුලෝම කියලා කියන්නේ බොහොම නිවනට කිට්ටු වෙච්ච ඥානයක් ලැබෙනවා මේ සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි වෙච්ච ඥානයක්. ඊට පස්සේ තමයි මේ අනුලෝම ඥානය ඔය නවපිනි ඥානය තමයි අනුලෝම ඥානය කියන එක. එතකොට ඔය තමයි විදර්ශනාවේ තියෙන අංග නවය. ඒ අංග නවයෙන් පස්සේ තමයි අර නිවන අරමුණු කරගෙන ගෝත්‍ර භූසිත පහළ වෙනවා කියලා කිව්වේ. ඒ ගෝත්‍ර භූසිත පහළ වුණාට පස්සේ ඒක අරමුණු වෙන්නේ නිර්වාණය. ඊට පස්සේ එතන වෙන්නේ පෘථග්ජන ගෝත්‍රයෙන් ආර්ය භූමියට ඇතුළුවීම තමයි ඊට පස්සෙ සිද්ධ වෙන්නේ. ගෝත්‍ර භූසිතින් අනතුරුවම මාර්ගසිත පහළ වෙනවා කියන එකයි අපි සාකච්ඡා කරේ. ওই නවයේ තමයි මේ අර විදර්ශනා නව මහා විදර්ශනා ඥාන කියලා කියන්නේ. තවත් කාට හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දැන් මහත්තයා ඒකටම චූට්ටක් කිව්වොත් මම හිතන මේක වැදගත් කියලා. අර පටිච්චසමුප්පාදනා ඥානය කියන එක ඒකෙදි තමයි අර සංස්කාරයන්ගෙන් ඒ කියන්නේ මේක තියෙන්නේ භව යෝනි ගති ස්ථಿತಿ නිවාසගත සංස්කාරයන්ගෙන් මිදෙනු කැමති කෙනා සියලු සංස්කාර ජාතීන් මිදෙනු පිණිස නැවත ඒ සංස්කාරයන්ම පටිසංකානුපස්සනා ඥානයෙන් ත්‍රිලක්ෂණයට නැග්ගලා මේ පරිග්‍රහ කරනවා කියලා. ත්‍රිලක්ෂණය බලන තැන තමයි පටිසංකානුපස්සනා ඥානය කියලා මේ විසුද්ධි මාර්ගයේ පොතේ තියෙන්නේ 967. මේ ඒක පොඩ්ඩක් සඳහන් කරා වැදගත් ඇති කියලා හිතුණු නිසා. එතනදී පොඩ්ඩක් බලනවාද මේ සම්මස්න ඥානය කියන තැන පොඩ්ඩක් බලනවාද අපෝ? කියනවාද එතන? එතන මේ බලනක මම කියන තව එකනේ ප්‍රශ්නයක් අහන්න ගියා නේද කියන්නේ. කවුරුහරි කතා කරා වගේ අහුණා? මම හිතනවා ඒ වගේ පොත්පත් පරිශීලනය කරාම අපිට යම් කිසි දැනුමක් ඇති කරගන්න පුළුවන් මේ විදර්ශනා ඥාන පිළිබඳ. ඒ වගේම තමන් කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කරතේ හෝ ගුරුවරයෙක් කරතේ විදර්ශනා වඩනවා නම් තවදුරටත් මේ කරුණු පැහැදිලි කරගන්න අවස්ථාව තියෙනවා. ගුරු මහත්මයා අපිට යමක් කියන්න පුළුවන්ද? සාමාන්‍ය මාර්ගඵල ලැබුණ හැටියෙම ඵලය ලැබෙනවද? මාර්ගයට අනුකූලවම ඵලය. ප්‍රශ්නේ පොඩක් ඒක හැදෙනවා නේද? මාර්ගඵල ලැබුණාම ඵලය ලැබෙනවද කියලා? අන්න හරියට ප්‍රශ්නය ඇහෙන්න ඕනේ මාර්ගයේ ලැබුණු ගමම ඵලය ලැබෙනවාද කියලා තමයි අහන්න ඕනේ. එහෙම කිව්වොත් ඔව් කියලා කියන්න වෙනවා. මොකද ඔකට කියනවා ආනන්තරික සමාධිය කියලා කියනවා. අන්තරයකින් තොරව ලැබෙන සමාධිය තමයි ඵලසිත කියලා කියන්නේ. ඒ කියන්නේ මාර්ගයට අනතුරුවම ඵලය ලැබෙනවායි කියලා. එතකොට ඒක ඇත්තටම මේ ඔය අහපු ප්‍රශ්නේ ගොඩක් හොඳ ප්‍රශ්නයක්. අපි දැනටත් සඳහන් කළා මාර්ගසිතට අනතුරුවම ඵලසිත ලැබෙනවායි කියලා. එතකොට අපි ධම්මසංගණී ප්‍රකරණයේ අධ්‍යයනය කරනකොට ඒකේ තියෙනවා මාත්‍රිකා වර්ග ටික මාත්‍රිකා කියලා. කියන්නේ මාත්‍රිකා තුනක් තුන බැගින් සඳහන් කරපු කොටස් 22ක් තියෙනවා. ඒකෙදි තියෙනවා මිච්ඡත්ත නියත ධම්මා, සම්මත්ත නියත ධම්මා, අනියත ධම්මා කියලා කොටසක්. එතෙන්දී සම්මත්ත නියත ධම්මා කියන තැනදී ඒක හඳුන්වන්නේ යම් කිසි දෙකින් අනතුරුවම ඵලය ලැබෙනවා නම් ඒක තමයි ඒ කලින් කරපු එකට අපි කියනවා සම්මත්ත නියත ධම්ම කියලා. කියන්නේ යම් කිසි
යම් යම් කිසි අපි හිතමු දැන් මෙතනදි ගත්තොත් ද මාර්ග සිත කියන එක ගත්තොත් ඉන් අනතුරුවම ඵලය ලැබෙනවා. දැන් අපි සාමාන්‍ය කුසල කර්මයක් කරොත් ඒකේ විපාකය ලැබෙන්න අපිට විත්ත ධම්ම ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ සම්ප්‍රායික එහෙම නැත්නම් ඊළඟ භවයේ හරි ඊට පස්සේ ඉදිරි සංසාරේ කොයි වෙලාවක හරි ලැබෙන්න පුළුවන්. දැන් මේ භවයේදී ලැබුණත් ඒ කරපු ගමම්ම ලැබෙනවා කියලා ස්ථිරව කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ සම්මත්ත නියත කියලා කියන්නේ අනිවාර්යෙන් කරපු ගමම්ම ප්‍රතිඵලය තියෙන. අන්න එතනට මේ මාර්ග සිත් හතර ඇතුළත් කරලා තියෙනවා සම්මත්ත නියත ධම්ම හැටියට. ඒකෙන් කියන්නේ ඉන් අනතුරුවම ප්‍රතිඵලය ගෙන දෙනවා කියන එක තමයි එතන මේ සම්මත්ත නියත ධම්ම හැටියට සඳහන් කරලා තියෙන්නේ. ඒකට මිච්ඡත්ත නියත කියලා කියන කොටසේ කියනවා යම් කිසි විදිහකින් ඒ ඊළඟ භවයේදී අතරක් නොමැතිව ඊළඟ භවයේදී විපාක ගෙන දෙන්නේ. දැන් අපි දන්නවා මේ ආනන්තරි පාප කර්ම වැනි දේවල් අතරක් නැතිව ඊළඟ භවයේදී ප්‍රතිසන්දි කියලා දෙනවා නිවේ නැත්නම් අපා මේ සතර අපාය. ඒ වගේ දේවල් මිච්ඡත්ත නියත. සම්මත්ත නියත කියන කොටස ගැන වැඩිපුරම කතා කරන්නේ එතෙන්දී මාර්ග සිත්තික සම්මත්ත නියතයි හේතුව මොකද්ද? ඉන් අනතුරුවම ඒකේ ඵලය ලබා දෙන නිසා. ඒකත් මතක තියාගන්න අපි ඉස්සරහට අපිට බහදාරන්න අවස්ථාව ලැබුණොත් ධම්මසංගණි ප්‍රකරණයේ තිකමාතික එතෙන්දී මතකයක් උපකාරී වෙයි. ශ්‍රීමති මාත්‍යෙන් හම්බුණාද සම්මස්සන මහත්මයා? ඒක සම්මස්සන ඥානය පටන් ගන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන්. එතකොට එතන ඒක විශාල මේ පිටුගානක්. මේ අර පරිඥා කරන හැටි තීරණ පරිඥා මේ ඥාත පරිඥා තීරණ පරිඥා පහන පරිඥා වශයෙන් පරිඥා කරන හැටි ඊළඟට අර 40 ආකාරයට පංචස්කන්ධය බලන ඒ ලොකු මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි බලන්න කියන එකයි කෙටියෙන් දැනගෙන තියෙන්නේ. හොඳයි, අපිට තව මොන හරි ප්‍රශ්න තියෙනවද? සෝවාන් මාර්ගය ලැබුණු කෙනෙකුට සෝවාන් ඵලය අරූපාවචර ලෝකයේදී ලබා ගන්න පුළුවන්ද? මෙහෙමයි. දැන් අපි දැන් කියවනේ සෝවාන් මාර්ගය ලැබුණාම ඉන් අනතුරුවම සෝවාන් ඵලය ලැබෙනවා කියලා කිව්වා. දැන් අපි තව දෙයක් කිව්වා, මේ මාර්ග සිත කියන එක උපදින්නේ එකම එක අවස්ථාවකදී පමණයි එකම යම් මාර්ග සිතක්. උදාහරණයක් විදිහට සෝතාපන්න මාර්ග සිත මේ සංසාරයේදීම උපදින්නේ එක අවස්ථාවක විතරයි. ඵලසිත ගත්තොත් ඒ මාර්ග සිතින් අනතුරුවම ඵලසිත උපදිනවා. ඊට පස්සෙත් ඒ කියන්නේ සාමාන්‍ය මාර්ග චිත්ත වීතියක ඵලසිත දෙකක් හෝ තුනක් උපදිනවායි කියලා අපි සඳහන් කරානේ. එතකොට ඒ ඵලසිත ඒ මාර්ග සිතින් අනතුරුවම දෙවරක් හෝ තුන්වරක් ඇති වෙනවා. ඊට අමතරව අපි අහලා තියෙනවා ඵල සමාපatti කියලා කොටසක්. ඒ ඵල සමාපatti කියලා කියන්නේ සෝතාපන්න ඵලයට පැමිණි ආර්යයන් වහන්සේ කෙනෙකුට පුළුවන්කම තියෙනවා සෝතාපන්න ඵලයට සමවදින්න පුළුවන්කම තියෙනවා උන්වහන්සේලාට. එතනදී අර නිර්වාණය නිර්වාණ සෝය විඳින ගතියක් එමත්නම් නිත්‍ය ධම්ම සුඛ විහරණය සඳහා තමයි ඵල සමාපත්තියට යොමු වෙන්නේ. අපි කියවන පටිපස්සද්දි ප්‍රහාණය කියලා කියවනේ අතනදී අර සෝතාපන්න මාර්ගසිතින් පස්සෙම ඇති වෙන මේ ඵලසිතට. ඒ වගේ ඵල සමාපත්තියේ තියෙන බොහොම ශාන්ත ප්‍රණීත ගතියක්. ඒක නිසා ඒ ඵල සමාපත්ති වලට උන්වහන්සේලාට සමවදීන පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔය අහපු ප්‍රශ්නේදී රූපාවචර භූමියක ඉන්න යෝගියෙක් අපි හිතමුකෝ සෝතාපන්න මාර්ගසිත ඇති කරගත්තා නම් ඉන් අනතුරුවම ඵලසිත පහළ වෙනවා. එතකොට සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් හැටියට අපිට සැලකන්න පුළුවන්කම තියෙනවානේ. ඊට පස්සේ ඒ ආර්යයන් වහන්සේ අරූප ධ්‍යාන වඩලා
අපි හිතමු අරූප භූමියේ ප්‍රතිසන්ධියක් ලබනවායි කියලා. අරූප භූමියේ ප්‍රතිසන්ධියක් ලබනකොට ඊළඟට මාර්ග සිතක් වශයෙන් පහළ වෙනවා නම් පහළ වෙන්න පුළුවන්නේ සකදාගාමි මාර්ග සිත තමයි පහළ වෙන්න පුළුවන්. නමුත් මං හිතනවා සෝතාපන්න ඵල සමාපත්තියට සමවදින්න හැකියාවක් නැත්තේ නැහැ කියලා. එතනින් සෝතාපන්න ඵල සිතේ සමාපත්තිය හැටියට වඩන්න පුළුවන්කම තමයි මං දැනට දන්නේ. බ්‍රුණු මහත්මයා ඔබතුමාට තියෙන වෙනත් විදිහක වැටහීම ඒ ප්‍රශ්නේ යොමු කරපු එකෙන් තේරුනේ මේ සමහර විට ඒ අරූප ලෝකයේ ඵල හිත ලැබෙන්න පුළුවන් හින්දාද ඒ ප්‍රශ්නේ යොමු කරන්නේ කියන එක මට පොඩක් ආයෙ කියන්න පුළුවන්. ඒක ඔබතුමාට තාම විස්තර කරන්න පුළුවන්. එහේ අරූප ලෝකයේ ඵල හිත ලැබෙනවායිද පුළුවන්ද කියලා ප්‍රශ්නේ යොමු කරන්න හේතුව මොකද්ද කියලා කියන්න පුළුවන් සුකරණ නැහැ. ආමේ නෑ මේතර මේ අර පොතේ සඳහන් වෙලා තියෙනවා මේ මාත්‍ය අරූප දැන් අසීමිත කන්නදි වලින් කිසිතලක අරූප තලවල සෝවාන් මග නොලැබෙන බව දත යුතුය. හරි සෝවාන් වෙන්න බෑ. ඉතින් ඵලහිත මේ ඵල මේ වෙන්න ඕනේ කියලා ප්‍රශ්න යොමු කරන්න හේතුව මෙහි සෝහන් වෙලා ඵලහිත හේ ලැබෙන්නේ කියලා අදහස්. ඔව් ඒක තමයි අදහස්. මම හිතන්නේ මෙහෙම එකක් තියෙනවා. අරූප ලෝකේ ලැබෙන්න පුළුවන් සිත් කියනකොට අපි ඒ අරූප මේ ලෝකේ ඵලහිත සෝහන් ඵලහිත මේ තියෙනවා. ඒක කෙනෙකුට කියන්න පුළුවන් ඒ දෙන්න පුළුවන් මේ සෝහන් වෙලා කෙනෙක් එහෙ ඵලයටපත් වෙනවාද කියලා හිතන්න පුළුවන්. එහෙම අවස්ථාවක් නෙමෙයි. මේ මාර්ග හිත ඇති වෙනකොට ඒක මාර්ග චිත්ත වීති වල ඔයගොල්ලෝ තේරුම් ගනීතව. මාර්ග චිත්ත වීතියක් ඇති වෙනකොට ඒ චිත්ත වීතියේ මාර්ග සිත් ඊට පස්සේ ඵල හිත ඒකත් එක්කම ඇති වෙනවා. ඵල හිත එකක් හරි තුනක් හරි ඇති වෙනවා. මාර්ග සිත් එකයි ඇති වෙන්නේ. අපි ඵල හිත ටික ප්‍රශ්නය මන්ද ප්‍රශ්න කියලා දෙක කොටස් දෙකක් වෙනවා. ඒ දෙක හැටියට ඔයගොල්ලෝ ඒක තේරුම් ගනී ඒ චිත්ත වීතිය එනකොට කොහොමද ඒ ඵල සිත් ඇති වෙන්නේ කියන එක. එකක් හෝ දෙකක් ඇති වෙන්න පුළුවන් දෙකක් හෝ තුනක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ චිත්ත වීති කරනකොට ඔයගොල්ලෝ දැනගන්නේ ඒක විස්තරාත්මකව. ඒ චිත්ත වීතියේ කවදාක්වත් කෙනෙක් මාර්ග චිත්ත වීතියක් අවස්ථාවේදී චුති වෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. මාර්ග චිත්ත වීතියක් කියන්නේ මරණාසන්න චිත්ත වීතියක් නෙමෙයි. මරණාසන්න චිත්ත වීති ගොඩට කවදාක්වත් මාර්ග චිත්ත වීතියක් අයිති වෙන්නේ නැහැ. එමක තව ගොඩක් පැහැදිලි වෙයි. එතකොට මාර්ග අවස්ථාව මාර්ග චිත්ත විවිධිය ඇති වෙනකොට මාර්ග චිත්ත විවිධිය මාර්ග අවස්ථාවේදී චුති වෙන අවස්ථාවක් නැහැ. ඒක චුති කියන එක බං චුති සිත කියන්නේ භවංග හිතමනේ චුති අවස්ථාව හැටියට පහළ වෙන්නේ. එහෙම මැදින් පහළ වීමක් ආයේ නැහැ. එහෙම චිත්ත විවිධිය කැඩිලා ආයේ තව තැනක කන්ටිනියු වෙන්න විදිහක් නැහැ. එතකොට මාර්ග සිත් වේතිය කන්ටිනියු වෙන්න ඕනේ සම්පූර්ණ වෙන්න ඕනේ සම්පූර්ණ වෙලා බවාගත් වෙලා තමා ඒ අන්තිම මොහොතේ හරි ඒ කියන්නේ අවසාන මරණ කියන්නේ මේ චුති වෙන්න යනවා නะ කියන්නේ මැරෙන කෙනෙක් නම් ඒ මේ මැරෙනොන් මේ මොහොතේ මාර්ගපදයක් ලැබනවා වුණත් ඒ මාර්ග සිත් වේතිය අවසන් වෙලා ඊට පස්සේ තමා මරණසන්න සිත් වේතිය ඇති වෙනවා. ඒක මරණසන්න සිත් වේතිය කියන්නේ කවදාක්වත් මාර්ග චිත්ත විතිය නෙමෙයි. ඒක කොහොමත් කාමාවචර සිත් වලින් ඇති වෙන කාම මේ චිත්ත කියන්නේ ඒ ජවන් වලට යන්නේ කාමාවචර සිත් වල කොටසක් තමයි කාම ජවන් තමයි ඇති වෙන්නේ. එතකොට මේ මනසන චිත්ත විති කියන එක අපි එදත් ඔබ කිව්වා මනසන චිත්ත විති කියන්නේ මේ ධාන ලැබෙන අවස්ථාව අත්පනායි කියන්නේ ඒ වර්ගයෙන් අත්පනා කියලා අත්පනා චිත්ත විතියක් ඕ මාර්ග චිත්ත විද්‍යාවක් නොවන බව ඔයගොල්ලෝ දැනගෙන තියාගන්න ඕනේ. එතකොට පහසි. නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් ධානයෙන් පිළිහෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ එතකොට චුති වෙන්න කලින් මේ ධානයට සමවැදිලා ඉන්න ඕනේ. එහෙම කන් නෙමෙයි. මධ්‍යා කියන්නේ ධාන හිත් කියන්නේ අර්පණා චිත්ත විදී. ඒක ඔයගොල්ලෝ ඉදිරියට ඉගෙන ගන්න. අර්පණා චිත්ත විදීකින් කවදාකවත් කවුරු චුති වෙන්නේ නැහැ. ඒ වගේ මාර්ග චිත්ත විදීකින් කවදාකවත් චුති වෙන්නේ නැහැ. ඒ චුති වෙනවා නම් කියන්නේ චුති වෙන මනසන්න චිත්ත විද්‍යාවක් ඇති වෙලාම තමයි
ජීවිතය අවසන් වෙන්නේ. එහෙනම් ඒකට කලින් ඒක ධානයෙන් එළියෙන්න ඕනේ නැත්නම් මාර්ගය අවසන් වෙන්න ඕනේ. ඵලය ලැබලා සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙම සෝහාන් ඵලයට පත් වුණ කෙනෙක් එයා චුති වෙලා අරූප ලෝකෙ ඉපදුනොත් එයාට ඒ ඵලය ඒ සෝහාන් ඵලයට අදාළ ඵල සමාපත්තියට සමවන්දින්න පුළුවන්කම තියෙනවා. මේකත් ඔයගොල්ලෝ මේ චිතිවිති වල ඉගෙන ගන්නවා. ඒ ඵල සමාපත්තියට සමවන්දින්න කොට එයාට ඒ ඵල හිත ඒ කියන්නේ සෝහාන් මාර්ග චිතිවිති ඇති වුණ ඒ ඵල හිත වගේ ඵල හිත ආය ඇති කරගන්න එයාට පුළුවන්. උඩ එයාට ඵලයට අනුරූප එයාට ඵල සිත් මේ ලැබෙනවා. හරි. හැබැයි ආ සෝහාන් මාර්ගය අරමුණු කරනවා. හැබැයි අරමුණු කරන්නේ ඒ ඔයගොල්ලෝ ඉස්දිලි තව දැනගනි. ඒ අරමුණු කරන්නේ ඒ මාර්ගහිත අරමුණු කරනවායි කියන්නේ මාර්ගහිතයි කියන්නේ දෙකක්. ඒ මාර්ගහිත අරමුණු කරනවායි කියන්නේ ඒ කාම මේ කාමාවචර මහා කාමසෝබන සිත් මහා කුසල් ඥානසම්ප්‍රප්ත කුසල් හතරක් තියෙනවා. රාතන් වහන්සේ කෙනෙක් නයි මේක පියාසිත වෙයි සෝහන් මාර්ගෙන් නම් අරමුණු කරන්නේ ඒ කාමසෝබන මහා කුසල් අටේ තියෙන ඥානසම්ප්‍රප්ත කුසල් හතරකින් එකකින් තමයි මේ මාර්ගය අරමුණු කරන්නේ. එතකොට එයාට එතකොට ඔබතුම ඔයගලට හිතා ගන්න පුළුවන් යම් කිසි මට්ටමකදී සෝහාන් පුද්ගලෙක් ඉන්නවා නම් අරූප ලෝකේ එයාට එයාගේ මේ මාර්ගය අරමුණු කරනකොට මොන වගේ සිත් අරූප ලෝකේ තව පහළ වෙන්න පුළුවන්ද කියන එක යම් කිසි අදහසක් ඔබට ඒකෙන් ගන්න හිතලා අරගන්නත් පුළුවන්. එතකොට ඵල සමාපත්තියට සමවදීන අවස්ථාවේදී ඵලහිත පහළ වෙනවා. මාර්ගය අරමුණු කරනකොට මහා ඥාන සම්පත මහා කුසල හතරෙන් එකක් එයාට පහළ කරගන්න ඒක අරමුණු කරගන්න පුළුවන්. එහෙම නැතුව මෙහි සෝහන් වෙලා ඵල මේ සෝහන් කියන්නේ ඵලනි සරි සෝහන් කියන්නේ ඵල සෝහන් මාර්ග චිත්ත වීතිය මාර්ගයට පැමිණිලා ඵලය මේ වෙන තැනක ගෙන දෙන්න විදිහක් නැහැ. එහෙම චිත්ත වීතිය කැඩීමක් වෙලා යන්නේ නැහැ. කැඩෙන විදිහක් නැහැ. ලෝකේ දැන් මනසන් කියන්නේ මේ සුතාපත්තේ ඒ ඉස්සපාරම උපාසිකාව ඊළඟ උපකලපු ආත්මයේදී එයා ගැහෙන ආත්මයෙන් එයා ගැහෙන ආත්මය ඉදිරි කරවලා පුදුම ආත්මයක ඉපදෙනවා. මෙහෙම එකක් තියෙනවා. ඒක ඉතින් පොඩක් අභිඥා තියෙන අයගෙන් තමයි පොඩ අහන්න ඕනේ. මම දන්නේ නැති උත්තරයක්. සෝහාන් හෝ මේ සකදාගාමි අනාගාමි වෙනවයි කියමුකෝ අපි. ඒ අනාගාමි වුණොත් විතරක් ඒ අනාගාමි උත්තරයන් පහළ වෙන්නේ සුද්ධ වාසවල කියලා අපි දන්නවා. ඒක අනාගාමි වුණොත් විතර ඒකේන සුද්ධ වාසයේ ඒ කියන්නේ රූපාවචර රූප ලෝකේ ඒ කියන්නේ රූපාවචර කියන්න බෑ මේ රූපාවචර කියන්න පුළුවන් රූපා රූප ලෝකයට අදාළ ඒ භූමිය 16ක් තියෙනවනේ. ඒ 16න් අසඤ්ඤ තලෙ නෙමෙයි ඒ තල ටික ගැන අපි ඉස්සරහට සාකච්ඡා කරනවා මම හිතන්නේ හැටියට. ඒකේ සුද්ධාවාස කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා ඒ අදාළ. ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල එකක තමයි පහළ වෙන්නේ. ඒ ඉදිරියට අපි සාකච්ඡා කරන තමයි වැඩි කෙටියෙන් විස්තර කරන්නේ. මේ කෙටියෙන් කියන්න එතන පහළ වෙන බ්‍රහ්මයන්ට භාව රූපයක් පිටාන්නේ නැහැ. ස්ත්‍රී හෝ පුරුෂ හෝ කියලා භාව රූපයක් පිටාන්නේ නැහැ රූප ලෝකයෙන් බක්මයට. ඒ බක්මිය කාටවත් භාව රූප නැහැ. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය කියන එක නැහැ. ඒකේ වර්ධව තේරුම් ගන්න හොඳ නැහැ. මෙහි අර මෙහි අපේ කාම ලෝකයේ අර ස්ත්‍රී පුරුෂ භාවය නැති වගේ තත්ත්වයක් කියලා. එතන ඒක විශේෂ තත්ත්වයක්. ඒ බක්මයන්ට ස්ත්‍රී ලක්ෂණ හරි පුරුෂ ලක්ෂණ කියන ඒක හරි ඒ භාව ස්වභාවයන් එහෙ පිහිටන්ඩ හේතුවක් වෙන්නේ නැහැ. ඒ කාමයන්ගේ මේ කියන්නේ කාමයන් යටපත් කරලා විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරලා ඒ ධ්‍යාන ලැබලා එතනට ගියාන් පස්සේ ඒකේ ආය අර
කාම තත්ත්වයක් ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ කාම තත්ත්වයක් ඒගොල්ලන්ට ඇති වෙන්නේ නැහැ මට තේරෙන්නේ මම ජාත මාත මේක තව පැහැදිලි කරයි සමහර විට එතකොට ඒගොල්ලන්ට එහෙම විරුද්ධ පාක්ෂික කාම හැඟීම් ඇති වෙන්න භාව රූපයක් එතන ඇති වෙන්නේ නැහැ එතකොට මෙහෙත් තත්ත්වය වෙනස් කාම ලෝකේ භාව රූපයක් පිහිටන්නේ භාව රූප දෙකට අදාළ නැති හරි භාව රූප තත්ත්වයක් නැති වෙනාට ඒගොල්ලන්ට කාමය පරිණ උත්සන්න තත්ත්වයක් තියෙන්නේ ඒ වගේ දි හේතුක ඒක දි හේතුක උප්පත්තිය ඒක සෑහෙන වෙනස් අර අතන භාව රූප නැහැ කියන්නේ තත්ත්වය වෙනස් විසාකාව වගේ කවහරි මේ මහත්මේ ධ්‍යාන වඩලා තිබ්බොත් එයා සෝහන් වෙලා එයාට ධ්‍යානයක් තිබුණොත් එයාට පුළුවන් ඒ ධ්‍යානෙ පිළිහෙන්නේ නැතුව තිබ්බොත් එයා අනිවාර්යෙන් එයාට බ්‍රහ්ම ලෝකයේ ඉපදීමකට යන්න පුළුවන්කම තියෙනවා සෝහන් වෙලා එතකොට ඒ බ්‍රහ්ම ලෝකේ සුද්ධාවාසයකට යන්න ඕනේ නැහැ කොහේ පොදුනා බ්‍රහ්ම ලෝකේ කොහේ පොදුනා භාව රූපේ පිටන්නේ නැහැ විශේෂ අවස්ථාව තමයි අනාගාමී වුණොත් අනිවාර්යෙන් සුද්ධාවාසයකට තමයි යන්නේ වෙන ලෝක වලට යන්නේ නැහැ හැබැයි ඒකට පල්ලහැ මාර්ගඵල ලැබලා තියෙනවා කියන්නේ සෝහන් හරි සකුදාගාම හරි මාර්ගඵල ලැබලා තිබුණොත් ඒ ආයත පුළුවන් දිව්‍ය ලෝකවල ප්‍රතිසන්දියකට හෝ ආයේ කාම ලෝකයේ කියන්නේ අය අපායට යන්නේ නැහැ සතර අපායට යන්නේ නැහැ ආයේ මේ මනුෂ්‍ය ලෝකෙම ඉපදීමේ රැඳෙන්න පුළුවන් මේවා ඉදිරියේදී කතා කරන සම වැඩි කියන්නේ නේ මේ ප්‍රශ්නට අදාළ විතරක් කියන්න ඉදිරියේදී කතා වෙන නිසා එතකොට එහෙම කාම ලෝකයේ ප්‍රතිසන්දියකට එනවා ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ හරි මනුෂ්‍ය ලෝකයේ හරි ප්‍රතිසන්දියකට එනවා නම් එයාට අනුරූප භාව රූපේ ලැබෙනවා ස්ත්‍රී හෝ පුරුෂ ඒක කියන්න බෑ අපිට ස්ත්‍රී ආයිස්ත්‍රියක් වෙනවද පුරුෂයක් වෙනවද කියන එක ඒකට අනුරූප මේ භාව රූපයක් ඒගොල්ලන්ට හැදෙනවා ධර්මයක් වුණොත් විතරයි ස්ත්‍රී වශයෙන් කියන්න පුළුවන්කම තියෙන්නේ මේ භාව රූපේ පිටන්නේ නැහැ කියන එක නැත්නම් මනස ලෝකයේ සෝහන් හෝ සකදාගාමි කෙනෙක් එනවා නම් ඒ කෙනාට මේ ස්ත්‍රී හෝ පුරුෂ හෝ වීමේ හැකියාව තියෙනවා කියන එක තමයි මගේ අදහස. එතකොට සෝහන් නැයි කියලා අනිවාර්යෙන්ම එයා ඊළඟ ආත්මේ පිරිමි ආත්ම භාවික යනවායි කියන එක නම් මම අහලා නැහැ. ගැහෙන වෙන්න පුළුවන් කමකුත් තියෙනවා කියන වගේ එකක් තමයි මගේ අදහස. දැන් තමයි මහත්තයා තමයි කියන්න තියෙනවා. ඩොන මහත්තයා නෑ ඒ ටික තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට හරියටම කියන්න බෑ කොහොමද කියලා. නමුත් කාම සුගතියක උපදිනකොට ඒක සිද්ධ වෙන්න හැකියාවක් තියෙනවා ඔබතුමා කියෝ වගේ නම් රූප භූමියේදී ඒ ස්ත්‍රී පුරුෂ කියන ඒ භාව රූප එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ කියන ගති ලක්ෂණ සම්පූර්ණයෙන්ම එතනට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාම ලෝකය දැන් අපි ජීවත් වෙන ධ්‍යානයක් වඩනකොට විවිච්ඡේව කාමයේ විවිච්ඡකසලේ කියන්නේ පටන් ගන්නවා. එතකොට ඒ කාමයේ කියන එකෙන් වෙන් වෙලාම තමයි ඒ ධ්‍යාන වලට යන්නේ. මේ කාම ලෝකයේ තියෙන ආදීනවයන් දැකලම තමයි ඒ ධ්‍යාන වලන්න පෙළඹෙන්නේ. එහෙමනම් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඒ රූපේ බ්‍රහ්ම ලෝකේ අසඤ්ඤ සත්‍යයේ හැර ඉතුරු ඒ වගේම සුද්ධා ලෝකයේ සුද්ධා වාස්‍ය බ්‍රහ්ම ලෝකත් හැර අපි ගත්තොත් අනිත් බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දියක් ලැබුවා කියන්නේම අපි එතනදී අර භාව රූපයක් එහෙමත් නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවයක් කියන එක අදාළ වෙන්නේ නැහැ. අර බුදුන් මහත්මයා කිව්වා වගේ අනාගාමී තත්ත්වයටපත් වුණාට පස්සේ තමයි සුද්ධා වාස බ්‍රහ්ම ලෝක කියන ඒ බ්‍රහ්ම ලෝක පහේ අවිහෙ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨක කියන ඒ සුද්ධා වාස බ්‍රහ්ම ලෝක පහේ ප්‍රතිසන්දිය ලබන්නේ. එහෙම නැති කෙනෙක් ඔය විසක්කා සිටුවරේ වගේ ඒ සෝතාපන්න තත්ත්වයේ පිටපු කෙනෙක් ධ්‍යාන වැඩුවොත් ඉතිරි රූපී බ්‍රහ්ම ලෝකවල තමයි උප්පත්ති ලබන්නේ අසඤ්ඤ සත්‍ය හැර. ඉතින් ඒ විදිහට තමයි මම හිතන්නේ මතක තියාගන්නත් වෙන්නේ කියලා තමයි බුණවත් හිතන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චූටි දෙයක් මම දන්න දෙයක් එකතු කරන්න හිතුණා ජයන්ත මහත්තයා. ඇත්තටම විශාකා මහා උපාසිකාව අපේ ශාසනයේ විශේෂයිනේ අග්‍ර උපස්ථායිකාවනේ. එතකොට එතුමියා බොහෝ පින් කරලා තියෙනවා. එතුමියා චුත්ත වෙලා ගිහිල්ලා ඉපදිලා තියෙන්නේ නිම්මාන රත්ති කියන දිව්‍ය ලෝකේ කියලායි කියන්නේ. ඒ දිව්‍ය ලෝකේ ඒ කියන්නේ එතුමියට මොනාහරි සැපක් අවශ්‍ය නම් හිතනකොටම ඒ සැප ලැබෙනවා. අන්න ඒ වගේ විශාල මේ කුසල සම්භාරයක් නිසා
එතන මහා කල්ප 30000ක් එතන වාසය කරලා ආපහු මනුෂ්‍ය ලෝකෙට එන්නේ නැතුව එතනින්ම පිරිනිවන් පානවා කියලා තමයි ඔය අට කතා වලින් ගත්ත මූලාශ්‍ර වලින් දේශනා වලින් අහලා තියෙන්නේ එතනත් හැබැයි පංචවෝකාර භූමියක් ඉතින් ඒක නිසා ස්කන්ධ පහම ඇති ඒක නිසා ඉතින් භව රූපේ ගැන නම් කියන්න බැහැ නමුත් එතුමිය දැනට වැඩ ඉන්නේ නිර්මාණ රත්ය කියන දිව්‍ය ලෝකේ බව තමයි කතා වලින් අහලා තියෙන්නේ තෙරුවන් සරණ කුමාරී තුනසේකර මහත්මිය මේ වීඩියෝ එක ඔන්නේ රදින එක පොඩ ඕක් කරගන්න කුමාරී තුනසේකර මහත්මිය ගුණවර්ධන මහත්මිය වීඩියෝ එක තාම ඔන් වෙලා තියෙන්නේ වීඩියෝ එක ඕක් කරගන්න බලන්න එහෙනම් කුමාරී මහත්මිය අපි කියන්නේ හරි මහත්මිය ඔක්කොම හැබැයි තියෙන සයිඩ් එක මැද බටන් එක ඔෆ් වෙන්න ඕනේ මයික් අර මේ මයික් එක ඔන් කරා නේද මයික් එක ඔන් කරපු එකට මේ දකුණු පැත්තේ තියෙන කට් වුණා කොහමද මම ආයි ඩුයින් හරි වෙන කාටයි ප්‍රශ්න තියෙනවද ජොයින් වුණා නේ මාත්මිය දැන් හරි දැන් හරි මාත්මිය අපි ඉස්සරහට යනවාද ජයන්ත මහත්මයා අපි ඉස්සරහට තියෙනවා තව පොඩ්ඩක් ගැඹුරු හින්දා වෙන දවසක් කරනවාද ඔව් අපිට ඕන නම් බුදු මහත්මයා අද කරපු ටික පිළිබඳව යම් යම් ප්‍රශ්න වලින් නැවතත් අදාළ කරුණු ටික මතු කර ගන්න පුළුවන් නේද ඔව් නැත්නම් අර අනිත් ඒවා ටික මේ වෙනදා අලුත් දවසේ කරනවා නම් හොඳයි කියලා මම කියනවා තාත් එතන ඉති පොඩක් කරුණු තියෙනවා අත්තම අපිට තේරෙනවා ඒක ඉතින් දා ගන්න දැන් වැඩි වෙයි කපේ කමල කියනවා අපි පොඩක් අහලා බලමු බුදුන් මහත්මයා ඔබතුමා ප්‍රශ්න විදිහට අහලා බලමු අපිට අතු කරගන්න යම් කරුණු තියෙනවා නම් මම හිතනවා අද විතරක් නෙවෙයි ඊට කලින් දේවල් පවා අපිට ඕනම් මතක් කරගන්න අවස්ථාවක් තියෙනවාද කියලා හිතනවා සම්ම රාමනායකට මහ ප්‍රශ්නයක් අහනවාද දැන් සූෂ්ක භාවනාව දා අනාගාමී ඵලයට ලැබෙනවා නම් රෝගාවචරේ प्रश्न मे सुत विदर्शना भावना करता अनागामी के शुद्धवास वर्दी मध्य अनुवाद नेता ध्यान वर नी सा एक विशेष अवस्था सुप्रदर्शनावीं अनागामी गुणोत् ध्यान नेता अनिवार्य में शुद्धावास कामराग पटिक संपूर्ण प्रहाने एक विशेष अवस्था ध्यान नुतुण ध्यान वाडला नुतिगुना आर्य अन्वांशे මේ ආර්ය සත්‍යයට පත්වන කෙනා අනිවාර්යයෙන්ම සුද්ධවාසයේ ප්‍රදීමකට යනවා. යන්ත මන්තේ ගැන කිසිම මතයක් තියෙනවා. මම හිතන්නේ ඇත්තට මේක මේ පොතේ තියෙනවා කියලායි මම හිතන්නේ. ඉස්සරහට එනවා අනිවාර්යයෙන්ම එයා මේ යනවා ඒ ආර්යයන් වහන්සේ සුද්ධවාසී උප්පත්ති ලැබුණා ඒ වගේම මේ අර චතුත්ථ ධානය ලබනවා කියලා තියෙනවා මම ඒක පොඩක් කියවන්නම් ඔය ප්‍රශ්නෙම තමයි හොඳ ප්‍රශ්නයක් ඇත්තම ඉස්සරහට මේක මේ විදිහට විස්තර කරලා තියෙනවා කොහොමද ශුෂ්ක විදර්ශක වූ අනාගාමී ආර්ය පුද්ගල තෙමේ දිවි හිමියෙන් ධ්‍යාන නොවඩා හිඳ කාලක්‍රියා කළේ වී නම් ඔහුගේ කාමරාගේ නැති බැවින් කාම ලෝකයේ ප්‍රතිසන්දිය නොගනී හෙතෙමේ චුතියට පූර්ව භාගයේ චතුත්ථ ධානය ලබා හේම් චුතව සුද්ධා වාසයන්හි උපදින්නේය කියලා තියෙනවා. ඉතින් තව එකක් තියෙනවා ස්ත්‍රීහුතුමු අනාගාමී වූද එකවරට සුද්ධා වාසයට නොයන්නාහ කියලා තියෙනවා. එහෙම එක්කත් තියෙනවා. අපි ඉදිරියට කතා කරමු. ඉදිරියට කතා කරමු මම අර අහපු ප්‍රශ්නෙට පිළිතුර හැදිරි කියන්න වෙන්නේ චතුත්ථ ධානයේ චුතියට කලින් ලැබිලා ඒ අනුව
යනවා කියලා සුද්ධාවාසයේ උපදිනවා කියන එක තමයි තියෙන්නේ අනාගාමි ආර්ය පුද්ගලයා. හොඳයි තෙරුවන් සරණයි. ඔයාලට මතක් කර දෙන්නේ කාන්තාවෝ මේ අනාගාමි වුණත් එක සැරේම යන්නේ නැහැ. හැබැයි යනවා සුද්ධාවාසයට. ඒව ඉදිරියට සාකච්ඡා කරගන්න පුළුවන්. වෙන මොනවා හරි ගැටලු තියෙනවා නම් विस्तर शुष्क विदर्शनाव मार्गफल मार्गफल लबंड नाम संस्कार धर्म्यान विदर्शनावट भाजने अनित्य दुख अनात्म वशं वटहगन्नम सिद्ध वेनो විදර්ශනා කරන්න හැකියාවක් නැහැ කාලයක් නැහැ කියලා හිතුවොත් එහෙම එයා ඒ වගේ කෙනෙක් කරන්න පුළුවන් එහෙම නැත්නම් කරන්න පුළුවන් කැමති කෙනෙකුට විදර්ශනාව විතරක් කරන්න පුළුවන් ඒ කියන්නේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වටහා ගන්න විදිහට මෙනෙහි කරන්න පුළුවන් එතකොට ඒ විදිහට තමයි මෙනෙහි කරන්නේ ඒ මෙනෙහි කරනකොට සිතේ යම්කිසි සමාධියක් ඇති වෙන එකට අපි කියනවා විදර්ශනා සමාධිය කියලා මේක දහමේ සඳහන් කරනවා සමත භාවනාවකින් සිත එකලස් කරලා විදර්ශනාවට යොමු වෙන කෙනෙකුට වඩා බොහෝ අමාරු කාර්යයක් කියලා ශුෂ්ක විදර්ශනාවෙන් මේ ධර්මයේ වටහා ගන්න. මොකද ඒ හිතේ ඒකාග්‍රතාවේ හිත සංසුන් වෙන ප්‍රමාණයටම තමයි දහම අවබෝධ කරගන්න විදර්ශනා පැත්තට බර වුණාම ඒකේ ප්‍රතිඵලය වඩා පහසුවෙන් ලැබෙනවා කියලා. ඒක එක උදාහරණයකින් කියනවා යම් කිසි කෙනෙක් ගඟක් තරණය කරනවා නම් ඒකට පුළුවන් සැඩපහර හරහා පීනලා ඉතරට යන්න. තව කෙනෙකුට පුළුවන් ඒ සැඩපහර හරහා ඔරුවකින් ගිහිල්ලා ඒගොඩ වෙන්න. එතකොට මේ සමතෙන් සමත භාවනාවෙන් විදර්ශනා භාවනාව ඔස්සේ යන ක්‍රමය හරියට අර බෝට්ටුවකින් ගිහිල්ලා ඉතර වෙනවා වගේ කියනවා. शुष्क विदर्शन हरियटर अतपय विहस क्रमीन रल कपागन पीन मीन इगुड़े वगैकि शुष्क विदर्शन समत संस्कार धर्मांगी त्रिलक्षण अनित्य दुख अनात्मक त्रिलक्षण नितर 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 मेनहीकरमीन 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 मेवा प्रत्यक्षव दरगेनीम मार्ग ज्ञान वर्ट
ඵල ඥාන වලට පත් වීම කියලා තමයි කෙටියෙන් කරන්න කියන්න පුළුවන්. ඒක ඉතින් බොහොම වීර්යවන්තව කළ යුතු දෙයක් හැටියට තමයි සඳහන් කරන්නේ. තවත් එකට එකතු කරන්න ගොඩක් දේවල් ඇති ගුණ මහත්තයා ශ්‍රීමති මහත්මිය පුළුවන් නම් එකතු කරන්න තිරවා සන්න. उत्साह आयत काम हित ध्यान ආයතර සාමරාජ කියන එක අතුණගම ඒ හින්දා ඒක සාමාන්‍ය කාමේ කාමභෝගී සත්‍යයන්ට ටිකක් වෙහෙස කරයි ධානයක් ලබා ගන්නත් අමාරුයි ධානයක් ලබා ගත්තත් ඒක රැක ගන්නත් අමාරුයි ඒතර ධානපාදකව විදර්ශනාවක් කරන්ද ටිකක් අපහසු තත්ත්වයක් දැන් මෑත කාලේදී නම් හුඟක් වෙලාවට අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මෙනෙහි කරන එක. හැබැයි සමතේ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයක් මෙනෙහි කරන එක නෙමෙයි. යම් කිසි අරමුණක මේ නැවත නැවත හිත පිහිට වීම කසිනියක් හෝ ආරම්භ මේ ආනාපාන සතිය හෝ යම් කිසි අරමුණක මේ අරමුණම මෙනෙහි කරන්නේ නැත්නම් මේ අරමුණ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන එක නෙමෙයි නැත්නම් මේ විදර්ශනාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරා ඒ කියන්නේ ඒක මම ඉතිකර ඒ විමුක්ත මොක තුන ගැනත් පැහැදිලි කරනවා අපි අපි අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියලා ඒ තුනක් වඩන් එහෙම එකපාර වඩන්නත් බෑ. ඕකෙන් මාර්ගඵල ලබනවා නම් ලබන්න පුළුවන්කම තියෙන්නේ එකකින් තමයි යන්නේ. එක්ක අනිත්‍යයෙන් නැත්නම් දුක්ඛ නැත්නම් අනාත්ම. ඒ තුනේ එකක් තමයි ප්‍රකටව වැටහිලා සංස්කාර ධර්ම මොනවා හරි එකක් ප්‍රකටව වැටහිලා එයාට ඒ මාර්ග කියන මාර්ග අවස්ථාවට පත් වීම සිද්ධ වෙන්නේ. ඒ හින්දා යම් කිසි මට්ටමකට කෙනෙකුට මේ අපිට පුළුවන් නම් මේ දැනගන්න මොකද්ද මේ සමතය කියන්නේ මොකද්ද විදර්ශනාව කියන එක කෙටියෙන් අරක එක අරමුණක පිටතන එක අරමුණක් අරගෙන ඒ අරමුණම නැවත නැවත මෙනෙහි කරලා හිත ධානය එකට හිත සමාධියකටපත් කර එක විදර්ශනාව කියන්නේ අනිත්‍ය දුක්ඛ මෙනෙහි කිරීම සුක්ත විදර්ශනාව කියන්නේ අර සමතය පැත්තට යන්නේ නැතුව නැත්නම් සමත ධානයක් වඩලා ඒකේ අනිත්‍ය දුක්ඛ නාත්ම බලන්නේ නැතුව මුලින්දම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය එක ලක්ෂණ තුනේ ලක්ෂණ එකක් වඩලා හරි තුනම එකට වඩලා එකක් ප්‍රගුණ කොම දෙකෙන් තමයි ප්‍රගුණ වෙන්නේ ඒක. එහෙම වඩලා යන ක්‍රමයක්. ඒකට ඔබලා තේරෙනවා සුප්ත විදර්ශනාව කියන්නේ ධානයක් කර හිත පිහිටවලා ආය ධානාංග වල අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්ම බලන එක නෙමෙයි. ඉතින් යම් කිසි මට්ටමක හිත එකඟුණ ගම ඒ සංස්කාර ධර්ම හිතට එන හැම සංස්කාරයක්ම ඒ අරමුණු කරලා ඒ ඇති කරගන්න ගැටලුවක් නැහැ කියලා මම හිතනවා.
සිතසුන් රමයේ ගැන යම් කිසි අවබෝධයක් දැන් තියෙනවා කියලා. ඉතාලගෙන නිකන් අහුවොත් මොකද්ද මේ ලෝකෝත්තර සිත් කියන්නේ මොනවද? මූලික මට්ටමේ ඉන්න අය පොඩක් උත්තර දෙන්න. අනිත් අය නේද? මූලික මට්ටමේ ඉන්න කවුරුත් තාම මේ මා දැන් නම් කියපෝය දන්නවද? කදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සක් කවුද කිව්වේ? සාමි. සාමි. හරි. ඒකට කියන්නේ කදංග කියන්නේ මොකද? තදංග ප්‍රහාණය කියන්නේ මොකද? විස්තර කරන්න ඕන. නීවරණ ධර්ම ප්‍රහාණය කියන්නේ මේ මහමක ප්‍රශ්නේ විස්තර කරන්න කියන්නේ විස්තර කරන්න අමාරුයි. තදංග වශයෙන් ප්‍රහාණය මේ කෙලස් ප්‍රහාණය කරන සිත් මොනවාද? තදංග වශයෙන් කාමාවචර කියන්නේ කාමාවචර මොනවද සිත් කියපුවම මොන හරි කියන්නේ සිත් අපි ගණකට සිත් අසු නමින් මොනවාද සිත් ආමාවචර කුසල් සිත්තරින් තමයි ප්‍රහාණය කරන්නේ. හරියට කියන්න ඕනේ. සිත් එක මොනවාද කියන එක කියන්න. සිත් එක හරියට කියන්න. එක එක දැන් කාමාවචර කියන එක කාමාවචර කුසල් කියන එකට වඩා ඒ සිත් එක මොනවාද කීයද කියන්නේ? කීයද ඒ මොනවාද? ඒ නම් වශයෙන් කියන්න පුළුවන්කම තියෙන මේ ගෲප් එක හරියට නම් කරන්න ඕන. අර මහත්ම කීපෙක හරි කාමාවචරත් හරි කාමාවචරාග සෝමනස්සතාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිතයි සෝමනස්සසාගත ඥානසම්ප්‍රයුක්ත සසංකාරික සිතයි ප්‍රේක්ෂාසාගත ඥානසම්ප්‍රයුක්ත අසංකාරික සිතයි ප්‍රේක්ෂාසාගත ඥානසම්ප්‍රයුක්ත සසංකාරික සිතයි කාමාවචරයේ මේ කුසලනේ ඥානසම්ප්‍රයුක්ත වෙන්න ඕනේ නැහැ මම හිතන හැටියට මේ සම්මේ කියන්නේ තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා ඔය කුසල් සිත් අටෙන් කාමසෝබන මහා කුසල් අට ඒක තදංග වශයෙන් ප්‍රහාණය කරනවා කියන එක. දැන් තමයි ඒ ගැන තමයි හරිය කියන්න තියෙනවද?
කියන්න විශේෂ දෙයක් නෑ මේ බුණ මාත්‍ය ඔබතුමා කිව්වා හරි දැන් තදංග වශයෙන් ප්‍රහාණය වෙන්නේ කාමාවචර සෝබන සිත්වල තියෙන මහා කුසල් සිත්තරෙන් තමයි තදංග වශයෙන් ප්‍රහාණය වෙන්නේ ඒක ඒක බොහොම නිවැරදි හොඳයි හරි ඊළඟ ප්‍රශ්නේ විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙන මේ කෙලස් ප්‍රහාණය කරන සිත් මොනවාද महागत चित्त महागत चित्त महागत चित्त हरियट किया उत्तर देने को हरियट शाप मुखिया उपावचर कुशल अरूपावचर कुशल हतरा විස්කම්මන ප්‍රහාණය වෙන අවස්ථාවක් තියෙනවා. ඔබ ඔබ බලා ගන්න. උත්තරෙත් එක්ක ඔබලොත් පොඩ්ඩක් බලා ගන්න. දැන් මට මොනවද කියන්න ඕනේ? ඔව් මම කියන්න ගියේ අපි අඳුර ගන්න ඕනේ විපාක කියන එකේ තේරුමයි ක්‍රියා කියන එකේ තේරුමයි අඳුර ගන්නත් තමයි කියන එක තමයි බුදු මහත්ය කිව්වේ එකත් එක්කම තේරුණේ. විපාකය කියන්නේ යමක් කරන අවස්ථාවක් නෙවෙයි. ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරන අවස්ථාවකට අපි විපාක කියලා කියන්නේ නැහැ. ඒ වගේම ක්‍රියා කියනකොට රහතන් වහන්සේට පහළ වෙන අවස්ථාව නිසා එතෙන්දී කෙලෙස් ප්‍රහාණයක් කිරීමේ අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ. ඒක නිසා ඒකනත් හිතන්නේ ඒක තමයි අන්තිමට උත්තරේ හැටියට අවසානයේ අර්මාත්‍ය කිව්වේ ඒ රූපාවචර කුසල්සිත පහයි අරූපාවචර කුසල්සිත හතරයි තමයි මේ කෙලෙස් ප්‍රහාණය තදන් මේ විස්කම්බණ වශයෙන් කරන්නේ කියන්නේ. හොඳයි. තේරුම් ගන්න. මේ දෙක තේරුම් ගත්තා නම් ඊළඟ ප්‍රශ්නේ අමාරු නෑ. එතකොට සමුච්ඡේද ප්‍රහාණය සමුච්ඡේද වශයෙන් කෙලස් ප්‍රහාණය වෙන සිත් මොනවාද? ලෝකෝත්තර මාර්ග සිත් හතර. එතනේ සෝවාන් මාර්ග සිත්ය, සසුදාගාමි මාර්ග සිත්ය, අනාගාමි මාර්ග සිත්ය, අරහත් මාර්ග සිත්ය. හරි. බොහොම හොඳයි. එතකොට ඊළඟ ප්‍රශ්නේ පටිපස්සද්ධි ප්‍රහාණය වෙන සිත් මොනවාද? පල සිත් හතරෙන් විතර. उत्तर मूलिक मट मीना उत्तर मूलिक मट मीना उत्तर लोकोत्तर කුසල්සිත කීයක් තියෙනවද කියන කිසලම් කියන කුසල්සිත කීයක් තියෙනවද ලේසි පස්ස හතරක් හරි විපාකසිත කීයක් තියෙනවද හරිනේ හතරයි ඔව් ඊළඟ ප්‍රශ්නේ මාර්ග මාර්ග කියලා කියන්නේ මාර්ග සිත් කියලා. එතකොට මේ මාර්ග කියලා ඒ සිත් වලට කියන්න හේතුවක් තියෙනවා. එතකොට මේ මාර්ග කියන එක ඇයි එතන මාර්ග සිත් කියලා කියන්නේ ඇයි? මාර්ග කියන්නේ එතකොට මොකක්ද? ඊමේ ප්‍රශ්න කෙලිම අහන්න අපි එතකොට නැත්නම් අර විස්තර කරන්න යනකොට පැටලෙන නිසා මාර්ග කිව්වොත් මොකක්ද? ඒ අදාළ ධර්මතාවය මොකක්ද? මාර්ග मार्ग मार्ग मार्गीय मार्गी आर्य अष्टांग मार्गे मार्ग की मार्ग आरसन मार्ग आर्य अष्टांग मार्ग अतुला हित निशा इक मार्ग हित कीलिएत की मार्गीय की दंड मार्गी
ටික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ හිතේ තියෙන නිසා තමයි ඒ හිතට මාර්ගන්නේ මාර්ගසිත කියලා කියන්නේ. ඔක ඔයගොල්ලෝයි ඉගෙන ගන්න පස්සේ තව පොඩ්ඩක් පැහැදිලි වෙයි ඔයගලන්ට. ඒක ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි මාර්ගය කියලා කියන්නේ. හරි. නැත්නම් මාර්ග හිත නෙමෙයි. ඒ මාර්ගසිත කියලා කියන්නේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගය අර මාර්ග හිතේ ඉගෙන නිසා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඉස්සරහට ඔවා ප්‍රයෝජනවත් වෙන නිසා. ඊට පස්සේ මාර්ග සිතේ තියෙන මාර්ග වලින් මාර්ග කියන්නේ මාර්ගයකින් ආරස්ම මාර්ගයෙන් හරි මාර්ග හිතේ හරි එතකොට මේ දෙක එකතු වෙලා කරන කෘත්‍ය මොකක්ද? කෘත්‍ය හතරක් ගැන කිව්වා. ඒ කෘත්‍ය හතර මොකක්ද? මොන කියන්නේ? සමහර එකක් තමයි. කියන්න දුක්ඛ සත්‍ය පිටක දරීම සමුදය සත්‍ය සහය කිරීම ඊට පස්සේ හරි ඒක පොඩ්ඩ පැහැදිලිව කියන්න. දැනගන්න ඕනේ අනිත්‍යකාර බ්‍රුණ මහත්මයා කලින් කියපු එක තව පාරක් කොහේ හරි ලියලා හරි තියාගන්න. මාර්ගය කියන්නේ මාර්ග අංග 8 බව හොඳට ඔළුවට ප්‍රත්‍යක්ෂව නැත්නම් ඒක හොඳට ඔළුව ඇතුළට දාගන්න ඒක හරිම අවශ්‍ය වෙනවා. එතන ලොකු පැටලෙන කෙනා. මේ මාර්ග සිත ගැන නෙවෙයි කියන්නේ. මාර්ගය කියන්නේම මාර්ග අංග 8 සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් වූ මාර්ග අංග 8 බව හොඳට හිත ඇතුළට දරා ගන්න කියන එක මාත් ඉල්ලා සිටිනවා. ඒක හරි ප්‍රයෝජනවත් වෙනවා ඉදිරියට. එතන සම්ම. ඒක ඒ මේ ප්‍රශ්න අහන්නේ ඒව තරෝ කරගන්න තමයි. ඒක මේක ධම්මසංගණියට යනකොට ඔයගලන්ට සෑහෙන්න මේ ප්‍රයෝජනවත් වෙන නිසා සම්හාර කරුණු මේකේ. නැත්නම් අපි නිකන් ඉගෙන ගන්න එකට වඩා ඔක පොඩ්ඩක් පරිශීලන මට්ටමින්ම කියන්නේ අස්සරක ඉඳලා බැලලා ඒ පොඩ්ඩක් දැනගන්න. එතකොට තමයි ඔයවල යම්කිසි ඔබට අවබෝධයක් අර ගන්න පුළුවන්. ඒක ආවරණ ධර්ම. නිවන ආවරණය කරන ධර්මතා තුනක් කිව්වා. ඒ මොකක්ද? විපාක, කර්ම, ක්ලේශ. ඒක හරි. ඒක ඒ අත්‍ය ක්ලේශ ආවරණය කියන්නේ මොකක්ද කියන එක ඔබට දැනගන්න. ඒක ළමත නිවර්ණ ධර්ම කියලා කියනවා. ඒකටත් නිවන ආවරණය කරන ධර්ම කියලා තමයි කියන්නේ. ඒක මොනවද? ඒක නම් ධානාංගව දත් අපි කතා කරා හැබැයි. ධාන කතා කරනකොට කතා කරා. ඒකටත් අපි කියන්නේ නිවන් ධර්ම නිවන ආවරණය කරන හේඳ තමයි නිවන් ධර්ම කියලා කියන්නේ වාද. ඒකත් ඒ ධර්මතාව මොකද? මේකත් දැනගන්න ඕන. විපාක ආවරණ, කර්ම ආවරණ ආවරණ කියන්නේ අපි කියන්නේ. ඔව්. අනිත් එක දැනගන්න නිවන ධර්ම මොකද්ද කියන එක. මොකද්ද නිවන් ධර්ම? කාම ඡන්ද ව්‍යාපාද තීන නිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා. ඒව ටිකක් මොකද්ද කියලා දැනගන්න ඒව අපි කණින් කරා. ඒව ටිකක් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ මාර්ගවලට යනකොට විසුද්ධි හතක් වෙන්න ඕනේ කියලා කිව්වා. එතකොට මේ විසුද්ධි හත මොකද්ද? සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධික්ඛ විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි. හයයි මතක. අවර අනිත් එකක් කිය. ඥාන දර්ශන විසුද්ධි. ඒවත් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න. ඔක විසුද්ධි මාර්ගේ පොතේ නුත් පොඩ්ඩක් ඔයගොල්ලෝ කියව ගන්න වැඩිපුර කරුණු ඕනේ නැහැ. ඊට පස්සේ කියනවා සීල විසුද්ධිය ඇති කර ගන්න ඕන ක්‍රම හතරක් කියනවා. මොකද සීල හතරක් ගැන කියනවා.
සීල විසුද්ධිය ඇති කරගන්න සීල ක්‍රම හතරක් සීල වර්ග හතරක් ගැන කියනවා. ඒ සීල වර්ග හතර මොකක්ද? පාටිමෝක්ෂ සීල, සංවර සීල, ඉන්ද්‍රිය සංවර සීල, පාජීව පාරිශුද්ධ සීල, ප්‍රත්‍යසං සීල. ඒ ටික මොනවද කියලා ඔයගොල්ලෝ විස්තරතුව ඔයගොල්ලෝ දැනගන්න උත්තරේ හරි. ඒක ඔයගොල්ලෝ මොකද්ද කියලා විස්තරේ හරියට දැනගන්න. හරි. දැන් සාමසිත 89ක් කරලා තියෙනවානේ. මේකේ කාමාවචර සිත් 54ක් කරලා තියෙනවා. රූපාවචර සිත් 15යි. අරූපාවචර සිත් 12යි. ලෝකෝත්තර සිත් 8ක් කියන එක දැන් අපි කරලා තියෙන්නේ. මේකේ ඔයගොල්ලෝ දැනගත යුතු කරුණු තුනක් ලෝකෝත්තර සිත්වල ලෝකෝත්තර ක්‍රියා කියලා කොටසක් නැහැ. තියෙන්නේ ලෝකෝත්තර කුසල් තියෙනවා. ලෝකෝත්තර විපාක තියෙනවා. හරි. දැන් ප්‍රශ්නේ මම කලින් උතාරු ප්‍රශ්නයක්. ලෝකෝත්තර අව්‍යාකත සිත් කීයක් තියෙනවා? හතරයි. ඵල සිත් හතර විතර. වෙන කවුරු උත්තර දෙන්න? වෙන කාට හරි වෙන උත්තර තියෙනවද නම් කියන්නකො. अव्याकत लोकोत्तर अव्याकृत ලෝකෝත්තර අව්‍යාකත සිත් තියෙන හතර. ඒ හතර තමයි විපාක සිත් හතර තියෙන. ඒ කියන්නේ ඵල සිත් හතර තමයි අව්‍යාකත. අව්‍යාකත වලට කියන්නේ කිව්වා විපාක සිත්තුයි ක්‍රියා සිත්තුයි එකතු කරලා තමයි අව්‍යාකත වලට අපි ගන්න කියලා කිව්වා. අනිත් එක පොඩක් වල බලා ගන්න. කුසල අකුසල අව්‍යාකත කියලා කොටසක් එනවා ඉතින් ඔයගොල්ලන්ට. ඒවා වලට අදාළ වෙන අව්‍යාකත කියන්නේ මොකද්ද කියලා දැනගන්න. අව්‍යාකත කියන්නේ කුසලුත් අකුසලුත් නොවන. ඒ කියන්නේ ක්‍රියා සහ अव्याकत निर्वाण मानसिक उत्तर उत्तरे संपूर्ण प्रश्न भरत योनिशो मनसिकार කාමාවචර භූමි රූපාවචර භූමි වල අසංසත්‍ය හැර සෑහෙන හොඳයි. තව සම්පූර්ණ වුණේ නැහැ උත්තර. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනි. භූමි වශයෙන් අහුවේ ප්‍රශ්නේ හොඳට අහන්න ප්‍රශ්න ටික අහන්න හදින්න. භූමි වශයෙන්
තිස්සෙක් තලයක් තියෙනවා කියවනේ. ඒ තිස්සෙක් තලය තමයි භූමි වශයෙන් එන්නේ. කාමාවචර, රූපාවචර, අරූපාවචර කියලා එන්නේ. ලෝකෝත්තර කියලා භූමියක් තිබ්බත්, තාය කියන්නේ ඒක අර ලෝකයක් කියන තලයක් හැටියට අපි ගන්නෙ නැහැ. ඒක අවස්ථාවක් ගන්න නිසා ඒ තිස්සෙක් තලය පිටන්නේ රූප, කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන එක. එතකොට යෝනිසෝ මනසිකාර්යය පරතෝගෝසේ දෙකම තියෙන්න පුළුවන් තත්ත්වය. හරි, ඔබ වෙන කවර උත්තර එනොත්තර මම කියන්නේ පුතා කාමවදී රූපාවචර වල සෝවාන් මාර්ගයේ පැමිණි පැමිණීමක අත්දැකීම් තමයි තත්ත්වය. ආ යෝන් සමිකාරී අංගල කවුද සයි හොඳයි බලමු. සුෂිනි මහත්මිය මොන හරි කියන්න හැදුවද? මයික් එක ඔන් වුණා. හරි දිනවන මතන්. හරි. මේ වෙන කවුද? ගුණ මහත්මිය කාමාවචර කිව්වහම අපාය භූමි හැර හොඳයි. ඒක සම්පූර්ණ කරන්න බලමු. සුෂිනි මහත්මිය. ක්‍රිකේට් සුකමින්නයි කවුද උත්තර දෙන්නේ අපේ දමයති මාත්‍යද? ත්‍රිහේතුකවීම භූමි වශයෙන් තමයි මේ අපිට දෝෂින මහත්මිය නෙමෙයි මේ මම හිතන දමයති මහත්මිය කතා කරේ. අනිත් අය බලයි දෝෂින මහත්මිය දෙකිය. මේ කතාවෙන් අඳුර ගන්න ඇති දමයති මහත්මිය කතා කරේ. දැන් මම ප්‍රොෆයිල් එකේ මේ එතුමිය ටයිප් එක හරි. එතකොට දක්ෂ මහත්මිය කියපු එකෙත් සම්පත්තෙන් තමයි බලන්න ඕනේ. භූමි කියනවා 31ක්. ඒතර අපි හිතන්න ඕනේ සතර අපාය. සතර අපායේ උපද තත්ත්වය. අර්ථෝගෝෂය තියනවාද? යෝනිසෝ මනසිකාරය තියනවාද? ඒක මම වැඩි විස්තරات එක්කම වෙලා නැති නිසා මම ජයන්ත මහත්තයටම වෙනවා. ජයන්ත මහත්තයා පොඩ්ඩක් විස්තර කරන්න. ඒක කලදී පාර අර්මාත්‍ය නිත මහත්මිය තමයි කොහෙද අසන්නතලේ කියන කිව්වා. අරූප ලෝකයේ ගැන තත්ත්වය මොකද්ද? ඒක පොඩ්ඩක් මේ ඒ පහලෙන් තමයි මොකද පරතෝගෝෂයේ යෝනිසෝ මානසිකාරයේ යෙන්න පුළුවන් තැන මොනවද? මොනවාගේ ප්‍රතිසන්දිද කියන එක අපි කතා කරා. ඒ තලේ කොහොමද කියන එක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. දැන් තමයි. නැහැ, තේරුම් ගන්නයි. එතකොට අපි කියන්නේ සත්වයන්ගේ වාසස්ථාන හැටියට ගත්තාම තල 31ක් තමයි බුදු මහත්මයා කිව්වා වගේ අපිට සඳහන් කරන්න පුළුවන්නේ. කාම භූමිය කිව්වහම තියෙනවා ඒකේ තැන් 11ක් තියෙනවා. සතර අපායත්, මනුස්ස ලෝකයක්, දිවි ලෝක 6ක්. ඊළඟට රූපාවචර කිව්වහම එතන තියෙනවා බ්‍රහ්ම ලෝක 16ක්. හැබැයි ඒකේ එක බ්‍රහ්ම ලෝකයක් තියෙනවා අසඤ්ඤ සප්ත කියලා. එතනදී රූපයක් පමණයි ලැබෙන්නේ. අපිට එතන සිත් පහල කිරීමේ හැකියාවක් ඒ ප්‍රඥාන්ට නැහැ. ඊට අරූප ලෝක කිව්වහම එතනදී අපි දන්නවා සෝත ප්‍රසාදේ නැත්නම් සෝත විඥාන පහල වෙන්නේ නැති තැනක් කියලා. එතකොට අපිට මේ පරතෝ ഘോഷය කියන තැනින් අයින් කරන්න වෙනවා. අරූප භූමිය සම්පූර්ණයෙන්ම අයින් කරන්න වෙනවා. මොකද එතනදී පරතෝ ഘോഷය ලැබෙන්නේ සෝත විඥාන පහල වෙන තැනක් නෙවෙයි. ඒ වගේම අසඤ්ඤ සත්‍යතලය අයින් කරන්න වෙනවා. ඒ උඩ ඉඳන් පල්ලහට එනකොට ඒ දෙකත් අයින් කරන්න වෙනවා. හරි? ඒ වගේම අපි ගත්තොත් එහෙම රූපාවචර භූමියේ ප්‍රතිසන්දිය ලබන්නේ ක්‍රියේතක ප්‍රතිසන්දියක් හැටියට. ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසන්දිය ලබන්නේ මොකද ඒගොල්ලන් ධ්‍යාන වටල එතන භූමියේ පහළ වෙන හින්දා. ඒක ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියේතක ප්‍රතිසන්දිය තමයි එතන තියෙන්නේ. ඊළඟ කාම ලෝක වලට ආවොත් කාම ලෝකයේ බෙදෙනවා සතර අපාය, මනුස්ස ලෝකයේ දිවි ලෝකයේ කියලා. සතර අපායද අපි කියනවා කාම දුගතිය කියලා. කාම සුගතිය කියලා කියනවා මනුස්ස ලෝකයේ දිවි ලෝක 6ක්. ඒතර කාම දුගතියේ ඉපදෙන අයට ඒගොල්ලන්ට තියෙන මොන ප්‍රතිසන්දියක්ද? ඒගොල්ලන්ට තියෙන අහේතුක ප්‍රතිසන්දියක් තියෙනවා. එහෙමනම් අහේතුක ප්‍රතිසන්දියක් තියෙනවා නම් ත්‍රි හේතුක වෙන්නේ නැහැ. එහෙමනම් ඒ අයටත් යෝනිසෝ මනසිකාර කියන දේවල් පහළ වෙන්නේ නැහැ.
ඒ කියන්නේ ඇත්තටම බණක් අහන්න වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට සමහර තැන් තියෙනවා යම් කිසි විදිහකින් බණ අහන්න අහේතුක ප්‍රතිසන්දි වල. නමුත් එයාට ඔය යෝනිසෝ මානසිකාර කරලා ඒ වගේ මාර්ගඵල ලබා ගැනීම හැකියාවක් නැහැ. ඒකට ඒ ටිකත් ඒ හතරත් අයින් කරන්න වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා මනුස්ස ලෝකයක් දිව්‍ය ලෝකයක් ඉතුරු වෙනවා. ඒතර මනුස්ස ලෝකේ ගත්තහම එතනදී ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් සහිතව ඉපදිච්ච කෙනෙකුට නම් නිවරදිව බණ අහලා දැන් පරතෝපෝෂය කියන එක ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය කියන එකත් එයාට උපදවා ගන්න පුළුවන්. හැබැයි මාර්ග ඵල ලබනවද නැද්ද කියන එක ඒක වෙනම කතාවක්. තමන්ගේ පෙර කළ පින් අනුව තමයි කියවන පූර්ව ප්‍රතිපදාවත් ඇයි තියෙනවා කියලා එතනට. ඉතින් ඒක නිසා ඒක වෙනම එකක්. නමුත් ද්‍රෝණ මාත්මයාගේ ප්‍රශ්නය පරතෝපෝෂයත් යෝනිසෝ මනසිකාරයත් හමුවන්නේ කොතනදද කියලා. එතකොට මනුස්ස ලෝකයේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නම් ඒ දෙකම ලැබෙනවා. ඒක මාර්ගයට යොමු කරන්න පුළුවන්. නමුත් අර අපිට ද්විහේතුක ප්‍රතිසන්දියේ ඉන්න කෙනෙකුට යම්කිසි උත්සාහයක යෙදෙන මාසෙන් රුණ මාත්‍යන පේ පිළිබඳ වඩා හොඳ අදහසක් ඇති ඒ අයගේ කොහොමද යෝනිසෝ මනසිකාරය වැඩ කරන්න කියලා ඒ ගැන අපි රුණ මාත්‍යයෙන් අහගමු. ඊට පස්සේ දිව්‍ය ලෝක ගත්තාම එතනදී හැබැයි එතන ඔය හැම තැනදීම අපිට මතක තියාගන්න ඕන දෙයක් තමයි අර ආවරණ තුනක් තියෙනවා. විපාකාවරණය කියන එක තමයි අපි ඔය කතා කරේ උපදින තැන් අනු. එතන ඒ විපාකයෙන් ආවරණය වෙලා නැහැ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ. නමුත් අපි ගත්තොත් එහෙම අපි කිව්වා කර්මාවරණ. කර්මාවරණ කියලා කිව්වොත් අපි හැබැයි දැන් මෙතනදී කතා කරන්නේ මාර්ගඵල ලැබීම ගැනම විතරක් නෙමෙයි, මෙතන යෝනිසෝ මනසිකාරයත් පරතෝපෝෂයත් ගැන කතා කරනකොට ඒ දෙක ලබන්න පුළුවන් බව තියෙනවා. දිව්‍ය ලෝකේ ඒ දෙක ලබන්න හැකියාව තියෙනවා. නමුත් මාර්ග ඵලවලට පත් වෙන එක සිද්ධ වෙනවද නැද්ද කියලා බලන්න වෙන්නේ ඒගොල්ලන්ගේ අර කර්මාවරණ ක්ලේශාවරණ පැත්තත් අනුව තමයි ඒක බලන්න වෙන්නේ. නමුත් අහපු ප්‍රශ්නෙත් නම් මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකයේ ඒ වගේම අර රූපී බ්‍රහ්ම ලෝකවල අසඤ්ඤ සත්‍ය හැර ඒ දේ ලබන්න පුළුවන්. සාමාන්‍යයෙන් රූපී බ්‍රහ්ම ලෝකවල සුද්ධවාසයේදී ඒක අවශ්‍ය නැහැ. පරතෝඝෝෂ අවශ්‍යත් නැහැ. මේ පරතෝඝෝෂ අවශ්‍ය වෙන්නේ නැහැ එතන යන්නේ අනාගාමී උත්තමයන් නිසා. මම හිතන්නේ මේක තව ටිකක් විස්තර කරලා බුදුන් මහත්තයා අපිට ඉදිරිපත් කරන්න සිරවන් සර් නැහැ. ඔව් ඒක ඒ ටික දැනගත්තොත් ඇති. මම හිතන්නේ ඉස්සරහට සමහර යම් කිසි දේවල් කරුණු අවශ්‍ය වෙන නිසා ඒක වේ තදංග ප්‍රහාණය ගැනීමේදී අර සමහර කරුණු තියෙනවා. මේ අපිට පොඩක් මයික් එක මෙතුණා හරි දැන් ඇහෙනව නේද? මේ කැටි කැටි අදන්නේ මේ පානේ අපිට දැන් මේ පරතෝපෝෂය කියන එක තියෙනවා කියන්නේ අනිත් අයගේ බණහන එක. හැබැයි සුද්ධවාස වලත් ඉතින් මම හිතයි පහත් තුනක් බණහන ඉඳලා විසාමිනා කරන්නේ සාරිපුත්‍ර හමුදෝ රහත් තුනක් බණ අහලා තියෙනවා. ඒ කියන්නේ පරතෝපෝෂය කියන්නේ කාගෙන් හරි අහන එකනේ. කාගෙන් හරි අහන එක බණ අහනවා කියන එක මේක ඉතින් ඒක ගන්න පුළුවන් මම හිතන හැටියට. අතනදී අර තදංග වශයෙන් ප්‍රහාණය කරනවා කියනකොට අර කවි මහත්මයා උත්තරයක් දුන්නා. ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් හතර මහ කුසල් හතර විතරයි තදංග ප්‍රහාණයට එන්නේ කියන එක. ඒක අවස්ථා දෙකක් තියෙනවා. අපි සමහර වෙලාවට ඒ ගැඹුරෙන් විශ්ලේෂණය කරනකොට ඒ අනුලෝම ගෝචර ඥානයේ ඒ ආය අවස්ථා විදර්ශනා ඥාන අවස්ථාවල විතරයි ඒ තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් ගන්නවයි කියන එකක් උත් කියන්නේ. ඒ මාර්ගචිත්ත වීති හරි අර්පණ චිත්ත විදි අවස්ථාන් වලදී ඒ ගෝත්‍ර භූ අවස්ථාව කියන අවස්ථාවන් වලට ආසන්න ඒ සිත්තික ඒව ඥාන සම්පූර්ණ වෙන අනිවාර්යයි. සමහර ආචාර මතවාදී එකක් තියෙනවා ඒ කුසලයක් කරනකොට ඥාන විපෘත් කුසලයක් කරනකොට යම් කිසි මට්ටමේ තදංග ප්‍රහාණයක් වෙනවයි කියන එක. හැබැයි ගැඹුරින් විශ්ලේෂණය කරොත් අර ඥාන සම්පූර්ණ කුසල තමයි එන්නේ කියන එක. එතකොට අර විදිහේ එකක් පරතෝපෝෂේ යෝනිසෝ මනසිකාකාර යෝනිසෝ මනසිකාකාර මම මේ මනසිකාරය කියන එක දෙක ඊ නිවන පැත්තට බර වෙන්න නම් අරකත් එක්ක සදාංග ප්‍රහාණී ඒ අර්පණ ධ්‍යාන
නැත්තම් මාර්ග කියන අවස්ථාව මාර්ගඵල අවස්ථාවන්ට ඒ මාර්ග කියන අවස්ථාවන්ට පත් වෙන තත්ත්වයට ප්‍රහාණය කරගන්න පුළුවන්කම ඇති වෙන්නේ යම් කිසි මට්ටමක තමයි. ඒකට ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඕනේ එක දේ තමයි පොඩ්ඩක් මගේ කනෙක්ෂන් එකත් ලොස් වෙවි එන්නේ ඇහෙනවද දන්නේ නැහැ. ඇහෙනවද ඔයගොල්ලන්ට? ඇහෙන බ්‍රෝ මාස්ටර් කියන්නේ සම්බන්ධතාවය නැතුව ගියත් ක්ලාස් එක ඉවර මේ ඉවරයිද? ඒක තමයි අපි ඉවර කරමු නේද? එහෙමනම් ඇත්තටම අපි දෙවියන්ට පින් දීලා ඊට පස්සේ කනෙක්ෂන් එක පොස්ට් කරනවා. ඒක තමයි. ඒක තමයි මුළු මේ ලයින් කෝල් එකම කට් ඔෆ් වුණා. ආ කට් ඔෆ් වුණාද කෝල් එක? කට් ඔෆ් වුණා. දැන් අපි ආපහු සම්බන්ධ වුණා. අපි එහෙමනම් අද දවසට නිමා කරමු නේද? सभ्ये देवा अनुमोदन्तु सभ्ये भूता अनुमोदन्तु सभ्ये सत्ता अनुमोदन्तु सब संपत्ति सिद्धिया ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු තං සදා ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචිතු සාදු සාදු සාදු. එමනම් අපි නැවත වතාවක් ලබන සඳුදා හම්බ වෙන බලපෙන් සමගමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි යන්ත මහත්මිය ගොඩක් පින් ඔබතුමාට. රුණ මහත්මයා නමට. තෙරුවන් සරණයි. Gracias.